समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सङ्गमोक्खदं धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो අද ලෝතුරා බුදුරජාණන් වහන්සේ යුතුම් ත්‍රිමංගල්‍ය සීකරණ උතුම් පොහොය දවස වෙසක් පුන් පොහෝ දිනේ සාරාසංකල්පලක්ෂයක් පාරමී සපුරා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ භාග්‍යවතුන් වහන්සේගේ ජීවන චරිතය අපදා නට්ට කතාවට අනුව දේශනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ හැම දිනාටම නිවැරදි බුදුරජාණන් වහන්සේගේ චරිතය දැනගෙන ඒ උතුම් චරිතාපදානය ගැන පැහැදිලා ඒ සදහැසිතම ශ්‍රද්ධා ඉන්ද්‍රියක් බවට පත් කරගෙන සති සමාධි විරිය ප්‍රඥා කියන ඉතුරු ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරගන්නත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කල්ප කෝලාහල, බුද්ධ කෝලාහල සහ චක්‍රවර්ති කෝලාහල යනුවෙන් එහි වර්ෂ සිය දහස් ගණනක් කැවෑමෙන් කල්පය හට ගැනීම වන්නේයයි ලෝක විවහාරය තිබෙනවා. කාමාවචර දෙවරු කිස පහත් කරගෙන කෙස් විසුරුවාගෙන කඳුළු පිරිමුහුණේ ගැලූ කඳුළු අත්වලින් පිස දමමින් රතු වස්ත්‍රයන්ද අතිශයින් විරූප වේශ ධාරීව මනුෂ්‍ය ලෝකයේ හැසිරෙන්නේ මෙසේ දැනුම් දෙනවා. මෙයින් වර්ෂ සියදහස් කරණක් කැවෑමෙන් කල්පය හට ගැනීම වනවා. මේ ලෝකෙ විනාශ වෙනවා. මහා සමුද්‍රය වියලෙනවා. මේ මහා පොළොව සිනේරු පර්වත රාජයා දැවී යනවා. විනාශ වෙනවා. බ්‍රහ්ම ලෝකයේ දක්වා ලෝක විනාශ වෙලා යනවා. මෛත්‍රී වඩන්න, කරුණාව වඩන්න, මුදිතා වඩන්න, උපේක්ෂාව වඩන්න, මවට පියාට උපස්ථාන කරන්න, කුලේ වැඩිහිටියන්ට වතාවත් කරන්න කියලා. මේ කල්ප කෝලාහලය නම් වෙනවා. වර්ෂ දහසක් ඇවෑමෙන් ලෝකයේ සර්වඥ බුදුරජාණන් වහන්සේ උපදිනවායි කියලා ලෝකපාලක දෙවිවරු මෙතැන් සිට වර්ෂ දහසක් ගිය තැන ලොව බුදු කෙනෙක් උපදිනවායි කියන ഘോഷාව ඇති කරනවා. ඒ පණිවිඩය කියමින් මේ පොළොව ඇවිදගෙන යනවා. ඒ බුද්ධ කෝලාහලය. වර්ෂසීයක් ඇවෑමෙන් චක්‍රවර්ති රජ උපදිනවාය කියලා උද්ඝෝෂණය කරමින් ඇවිදිනවා ඒ චක්‍රවර්ති කෝලාහලය. මේ කෝලාහල තුන මහා කෝලාහල නම් වෙනවා. මේවා අතර බුද්ධ කෝලාහල ශබ්දය අහලා මුළු දසදහසක් සක්වල දේවතාවෝ එක් රැස් වී අසවල් නම් සත්වයා බුදුවන්නේ ඇයි දැන ඔහු වෙත එළඹ ආයාචනා කරනවා. ආයාචනා කරනු කැමැත්තේ පූර්ව නිමිති පහළ වූ කල්ලි ආයාචනා කරනවා. එකලවනා ඒ සියල්ලෝම එක එක චක්‍රාවාටෙහුන් අයද චාතුර්මහරාජිකයේ සක්‍රයෝද සුයාම සන්තුසිත පරනිම්මිත වසවර්ති මහා බ්‍රහ්මාදී සමගෙක් සක්වලෙහි රැස්වෙලා තුසිත භවනයේ වැඩ සිටින්නා වූ බෝසතුන් වහන්සේ සමීපයට ගොස් නිදුකාරණි උඹ විසින් දසපාරමිතා පුරණ ලද්දේ සක්‍ර සම්පත් නිසා නොව බ්‍රහ්ම සම්පත් නිසා නොව චක්කවර්ති සම්පත් නිසා නොව පාරමිතා පුරණ ලද්දේ ලෝකයේ නිතරවීම පිණිස සර්වඥතා ඥාණය ප්‍රාර්ථනා කිරීම වශයෙන්ම පුරණ ලද්දේය. නිදුකාරණි ඒ ඔබට දැන් බුදුවීම පිණිස කාලයයි. බුදුබව පිණිස සුදුසු කාලයයි. ආයාචනා කළා. ඉක්බිති බෝස්තාණන් වහන්සේ දේවතාවුන්ට ප්‍රතිඥා නොදී කාලය, දීපය, දේශය, කුලය, මවගේ ආයුෂ යන පංචමහා විලෝකනයන් බැලුවා. එහිදී කාලය අකාලය දැයි මුලින්ම සලකා බැලුවේ. එහි වර්ෂ සිය ගණනක් වැඩෙන උඩට වැඩෙන ආයුෂ කාලය කාලය නම් නොවේ. කුමක් හේයින්ද? එකල සත්වයන්ට
අවුරුදු ලක්ෂයට වඩා වැඩි කාලයේදී ජාති ජරා මරණ ආදී පෙනෙන්නේ නැහැ. බුදුරුවන්ගේ ධර්ම දේශනාද ත්‍රිලක්ෂණයෙන් තොරව දේශනා වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්මයයි කියලා දේශනා කරද්දී ඒ පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මොකද පෙනෙන්නේ නැති නිසායි බව. ඒ නිසා අවුරුදු ලක්ෂයට වඩා ආයුෂ වැඩි කාලය සුදුසු කාලය නෙවෙයි. එසේ නොමැති කල්හි ශාසනය ඒ කාලේ පහළ වෙන්නේ නැහැ. ඒ නේ අකාලයයි. වර්ෂ 100ට වඩා අඩු ආයුෂ කාලයත් අකාලයයි. හේතුව එකල සත්වය බොහෝ කෙලෙස් බහුලයි. කෙලෙස් උස්සන්න වූ නිසා දෙන ලද අවවාදයේ පිහිටන්නේ නැහැ. ජලයේ ඇඳි ඉරක් මෙන් වහා ඉවත් වෙලා යනවා. එනිසා ඒකත් අකාලයක් වර්ෂ 100ට වඩා අඩු කාලය. වර්ෂ 100 ඉඳගෙන අවුරුදු ලක්ෂය දක්වා කාලය නම් වෙනවා. ඒ කාලේ මනුෂ්‍යගේ පරම ආයුෂ අවුරුදු 100ක්. ඉක්බිති බෝසතාණන් වහන්සේ ඉපදීමට සුදුසු කාලය දැක්කා. ඉපදෙන සුදුසු දිවයින බලද්දී සතර මහත් දීපයෙන් දඹදිව ජම්බුද්දීපේම බුදුරජාණන් වහන්සේ ඉපදෙන බව දැනගෙන දීපය තෝරා ගත්තා. ජම්බුද්දීපේ නම් මහා දසදහසක් කිදුම් ප්‍රමාණ ඇති ප්‍රදේශයක්. එහි මධ්‍යම දිසාව පෙරදිග කජංගල නම් නියම් ගමයි. ඉන් පසුපස මහා සාලය අනතුරුව දක්ෂිණ දිසාවෙහි සල්ලවති නම් නදියයි. මැද දකුණු දිසාවෙන් සෝත කන්නිකා නම් නියංගම. ඒ අතරතුර පශ්චිම දිසාව තූර නම් බ්‍රාහ්මණ ගමයි. උතුරු දිසාවෙන් උසීරද්වජ නම් පර්වතයයි. මෙසේ මේ සීමාවෙන් ඇතුළත තියෙන භූමිය මධ්‍ය ප්‍රදේශය නම් වෙනවා. ඒ මධ්‍ය ප්‍රදේශයේ බුදු පසේ බුදු අග්‍රශ්‍රාවක අසෝමහා ශ්‍රාවක චක්‍රවර්ති රජවරු වෙනත් මහේසාක්‍ය ශස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති මහාසාල කුලවල උපදිනවා. දැන් මෙහි කපිලවස්තු නම් නගරයක් තියෙනවා. එහි මා විසින් ඉපදී යුත්තේ කොහේදැයි නිශ්චයට පැමිණියා. ඉක්බිති කුලය පිළිබඳ සලකා බලන්නේ බුදුවරු නම් වෛශ්‍ය කුලය හෝ ශුද්‍ර කුලයෙන් උපදිති. ලෝක සම්මතයට අනුව ශාස්ත්‍රීය කුලය හෝ බ්‍රාහ්මණ කුලයේ යන කුල දෙකේ පමණක් උපදී. ඊට හේතුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහත් කුලයේ ඉපදුනොත් උසස් කුලවන්තයන් ගරු කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පවතින උසස්ම කුලයේ ඉපදීම ධර්මතාවය. දැන් ශාස්ත්‍රීය කුලය ලෝක සම්මතයයි. එබැවින් එහි උපදින්නෙමි සුද්ධෝදන රජතුමා මගේ පියාවන්නේයයි සනිටුවන් කළා. ඉක්බිති මවපිලිබඳ බලද්දී බුද්ධ මාතාව නම් පුරුසලෝලියෙක් ඕසුරාලෝලි නොවේ. කල්ප දසදහසක් පටන් පුරණ ලද පාරමි නිසා උපතේ පටන් නොකඩවා පංචශීලයේම පිහිටන මේ මහමායා දේවී එබඳු ආකාර නිසා මෑය මට මවවන්නේ යයිද. ඇයගේ ආයුෂ කුපමණද උපරිම මාස 10කුත් සද්දිනක් බව දුටුවා. මෙසේ මේ පස්මහා බැලුම් බලා මේ බුදුවීමට කාලයයි නිශ්චය කොට දේවතාවන්ට සංග්‍රහ කරලා ප්‍රතිඥාදී දෙවිවරුනි නුඹලා යව් ඒ දේවතාවන් පිටත් කර හැරිලා තුස්ස දෙවියන් විසින් පිරිවරාගෙන තුස්තේ නන්දන වනයට පිවිසියා. සියලුම දිව්‍ය ලෝකවල නන්දන වනයක් තියෙනවා. ඒදී දෙවිවරු ඔහුට මෙතනින් චුතව සුගතියට යන්න යන්නයි කියලා කියනවා. එසේ පෙර කරන ලද කුසල කර්මයන්ගේ ඉඩකඩ සොයමින් හැසිරෙනවා. එතෙන් මෙසේ දේවතාවන් විසින් කුසල් සිහිපත් කරන කල්ලි පිරිවරණ ලදු එහි හැසිරෙන්නේ මචුතවි මහමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තා. එතුමාගේ පිළිසිඳ ගැනීම පිළිබඳ පිළිවෙල කතාව මෙසේ. එකල වනාහි කපිලවස්තු නගරේ ඇසල නැකත් සැනකෙළිය තිබුණා. මහජනයා නැකත් ක්‍රීඩා කරනවා. මහමායා දේවිය පුරමාසයේ සත්වනි දිනේ පටන් පහවූ සුරාපානයෙන් හා මල් සුවඳ විලවුන් දැරීමෙන් වැළකී නැකත් කෙළියෙන් සතුටු වන්නේ සත්වන දිනෙහි උදේම නැගිට සුවඳ පැන්වලින් ස්නානය කොට 40,000ක් වියදම් කොට මහදන් දී සියලු අලංකාරවලින් සැරසි උදේ භෝජනය වළඳා
උපෝසත අංග අදිෂ්ඨාන කොට අලංකාරයෙන් පිළියෙල කළ සිරිහන් ගබඩාවට පිවිස සිරිහානේ සතපුණා. නින්දට වැටල මේ සිහිනිය දුටුවා. සතරවරම් මහරජවරු සයනයත් සමග ඔසවා හිමාලයට ගෙන ගොස් සැට යොදුන් හිරියල් ගල්තලාවේ තබා යොදුන් හතක් පමණ මහසල් ගසක් යට තබා එකත් පස්ස හිටියා. ඉබ්බිති ඔවුන්ගේ දේවිවරු රැගෙනවිත් දේවී අනෝතප්ත විල දෙසට ගෙන ගොස් මිනිස් කිලිටි දුරු කිරීම පිණිස නාවා දිව්‍යවස්ත්‍රාන්දවා සුවඳ ආලේප කරවා දිව්‍ය මල්මාලා පළන්දවා අනතුරු රිදී පර්වතයට නුදුරෙහි රන්විමනක් ඇත. ඒ නැගනිර හිට ඉසලා දිව්‍යසායනයක් පනවා වඩා හිඳුවා. ඉක්බිති බෝසත් සුදු ඇතකු වී ඒ නුදුරෙක් ස්වර්ණ පර්වතයක හැසිර එතනින් බැස රිදී පර්වතයට නැග උතුරු දිසාවට විත් ප්‍රදීපාට වරණයෙන් යුතු හොඬෙන් සුදු පියුමක් ගෙන කුංචනාද කොට රන් විමනට පිවිසියා. මවගේ යහනාවට තෙවරක් පැදකුණු කොට දකුණු ඇලයෙන් කුසට පිවිසුණා. මෙසේ උතුරු සල් නැකතින් පිළිසිඳ ගස්සේක. දෙවන දිනේ පිබුදුණු දේවිය ඒ සිහිනේ රජුට දැන්නවා. රජු 64ක් බමුණන් ගෙන්වා මංගල සම්මත උත්සව පවත්වා මහර්ගාසන පනවා එහි උන්නව බමුණන්ට ගිතෙල් මීසකුරු ආදී සමන්විත කිරිබත් පිළියල කොට රන් පාත්‍රවලට දමා රන්රිදී භාජනවලින් වසා පිළිගැන්නවා. වෙනත් වස්ත්‍ර පළඳනා ගව මහිෂාදීද ඔවුන් ලබා දීලා සතුටු කරවා. ඉක්බිති ඒ සියලු කාම සම්පත් වලින් සන්තර්පණය වූ බමුණන්ට සිහිනය ගැන දැනුම් දී කුමක් සිදුවන්නේ දැයි විමසුවා. බමුණෝ මෙසේ කීවා. මහරජ නොසිතන්න දේවියෙක් කුසේ ගැබක් පිහිටියේ ඒද පුරුෂ ගර්භයකි ස්ත්‍රී ගර්භයක් නොවේ. ඔබට පුතෙකු ලැබෙන්නේය. ඉදින් ඔහු ගිහිගේ වසන්නේ නම් සක්විති රජ වන්නේ. ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් ලෞතුරා බුදු වන්නේ. බෝසතුන් මවකුසේ පිළිසඳ ගන්නා මොහොතේ එක හඬින් සියලු දසදහසක් ලෝක ධාතු කම්පා වුණා. විශේෂයෙන් කම්පා වුණා බලවස්සේ වෙවුලුවා. තෙතිස් මහා පූර්ව ලක්ෂණ පහළ වුණා. දස දහසක් සක්වල අපමණ ආලෝකය පැතිරුණා. ඒ ආශ්චර්ය දකිනු කැමැත්තන්ට දැකීමට අන්දයෝ ඇස් ලැබුවා. බිහිරෝ ශබ්ද ඇසුවා. ගොළුවෝ කතා බස් කළා. කුදු වූවෝ ඍජු වුණා. පිළුවෝ සාමාන්‍ය පියවරින් ගමන් කළා. බන්ධන ගත සියලු සත්වයෝ විලංගු වලින් මිදුණා. සියලු අපායවල ගිනි නිවුණා. ප්‍රේතයන් විශේෂ පිපාසාව සංසිඳුණා. තිරිසංගතයට බියක් නැති වුණා. සියලු සතුන්ගේ රෝග සුව වුණා. සියලු සත්වයෝ ප්‍රියවච නැත්තන් වුණා. මිහිරි ආකාරයෙන් අශ්වයෝ හේසාරව කළා. ඇත්තු කුංච නාද කළා. සියලුම තූරේ නාද ස්වකීය ස්වකීය නාදය තමම නිකුත් කළා. නොගැටෙන ලද මිනිසුන්ගේ අතපය පළඳින ආභරණ ඉබේ නාද වුණා. සියලු දිසාවන් ඉතාම ප්‍රසන්න වුණා. සත්වයන්ට සැප උපදවනු කැමති මුදු සීතල හුලං හැමුවා. අකල් වැසි වැස්සා පොළොවෙන් ජලයේ උඩට පැන නැග පැතිරුණා. පක්ෂියෝ ආකාශ ගමන් නවත්වා සිටියා. නදියෝ ගලා බැසීම නතර වුණා. මහමුහුදු ජලය රසවත් වුණා. සියලු තැනකදීම පස්පියවමෙන් ගැවසුණු ගොඩබිම දිස්සුණා. ගොඩබිම හා සියලු දෙලාසවල මල් පිපුණා. ගස් කඳන්වල මැද පියුම් අතුවල අතු පියුම් වැල්වල වැල් පියුම් පිපුණා. ගණගල්තලා බිඳී ඒ මත්තේ සියක් පෙති පිහිටා නෙළුම් දඩු නික්මුණා. ආසේල්ලෙන පියුම් එල්ලී තිබුණා. හාත්පස මල් වරසා වැස්සා. ආසේ දිව්‍ය තූර නාදවලින් නාද වුණා. සියලු දසදහසක් ලෝක ධාතු වටකොට විසිරුණු මල්දාම මෙන් උඩට එසවි බැඳුණු මල්කලප් මෙන් අලංකාරයෙන් පිළියල කළ මල්ලාසනයක් මෙන්ද එකම මල් මාලාවකින් සැලෙන්නා වූ වල්විදුනාවක් මෙන් මල් සුවඳින් තැවරුණා. අතිශයින් සෞභාග්‍යයෙන් පිරුණා. මෙසේ පිළිසිඳ ගන්නා ලදී බෝසතාණන් වහන්සේට බෝසත් මෑණියන්ටද උවදුරු සුදු කිරීමට
පිණිස කඩුගත් දුරු කිරීම පිණිස කඩුගත් අත්ඇති දේවපුත්‍ර සතර දෙනෙක් රැකවල් ගත්තා. බෝසතුන්ගේ මෑණියන්ට පුරුෂයන් කෙරෙහි රාග සිතක් ඉපදුනේ නැහැ. ලාභයෙන්ද කීර්තියෙන්ද අග පැමිණියා. සුවපත් වූ ක්ලාන්ත නොවිසිරු ඇත්තියක් වුණා. බෝස්ථානන් මවකුස ඇතුළත සිටියේ පිරිසිදු මාණික්ක රත්නයක අවුනන ලද පඬුවන් පැහැති නූලක් මෙන් පෙනුණා. යම් හේකින් බෝසතුන් විසින් වාසය කරන ලද කුස චෛත්‍ය ගර්භයක් හා සමානයි. අනේ සත්‍යයකට එසේ වාසය කිරීමට හෝ පරිභෝග කිරීමට නොහැකි. එහෙයින් බෝසත් මව බෝසතුන් නිපිද සත් දිනකින් කලුරියකට තුසිතපුරේ උපදිනවා. යම්සේ අනෙක් ස්ත්‍රීන් දසමස නොපිරි ඉක්මවා හිඳගෙන සයනය කර ප්‍රසූද කරද්ද බෝසත් මව එසේ නොවේ. ඇයවනාහි බෝසතුන් දසමාසයක් කුසින් දරා සිටියේම ප්‍රසූත කරයි. මේ බෝසත් මවගේ ධර්මතාවකි. මහාමායා දේවියද පාත්‍රයේ තෙල් මෙන් දසමාසයක් කුසින් බෝසතුන් දරාගෙන පිරිපුන් ගැබ ඇත්ති නෑගෙදර යනු කැමැති විය. සුද්ධෝදන මහරජුට දැනුම් දුන්නේ, රජතුමනි, මම කුලගෙදර වූ දෙව්දහ නුවරට යන්නට කැමති වෙමි. රජු මැනවයි කියා පිළිගෙන කපිලවස්තුවේ සිට දෙව්දහ නුවර දක්වා මාර්ගයේ සමකොට කෙසෙල් පුන්කලස් දජපතාකාදීන් අලංකාර කොට දේවිය රන්සිවි ගයක වඩා හිඳුවා. ඇමතියන් දහසක් ආරක්ෂාව සඳහා යදවා මහත් පිරිවරින් පිටත් කර යවුවා. නගර දෙක අතර දෙනුවර වාසීන්ටම අයත් ලුම්බිනි නම් මංගල සල්ලු යනක් තිබුණා. එසමෙහි මුලපටන් අතුවග දක්වා මුළුමනින්ම එකට පිපී ගිය මල් තිබුණා. අතු අතරද මල් අතරද පංච වරණැති බඹර සේනාව නොයෙක් ආකාර පක්ෂි සේනාවද මීරිහඬින් නාද කරමින් හැසිරෙනවා. මුළු ලුම්බිනි වනය චිත්‍රලතා වනය හා සමාන මහානුභාව සම්පන්න රජුන් සඳහා මනාව සරසන ලද ආසන මණ්ඩපයක් වගේ. දේවියට ඒ දෙක සල්වනේ විවේකයේ ගත කිරීමට සිත පහළ වුණා. ඇමතියෝ දේවියගෙන සල්වනයට පිවිසුණා. ඇය මංගල සල්ගස මුලට පැමිණ සල්ලත්ත ගනු කැමැත්ති වූවාය. සල්ලත්ත මනාව සකස් කළ වේවැලක් මෙන් නැමිය දේවියගේ අත සමීපයට එළඹුණා. ඇය අත දිගුකොට අතුවග ඇල්ලුවා. එකෙනෙහි කර්මජ වාතයේ සැලුණා. ඉක්බිති අය වටකොට වටතිර ඇද්දා. මහජනතා ඉවත් කළා. සල්ලත්තක්ගෙන සිටින්නේම ගැබ නික්මීම සිදු වුණා. එකෙනේ මහා බ්‍රහ්මයෝ සත් දෙනෙක් රන්දලක්ගෙන පැමිණියාව. ඒ රන්දලින් බෝසතුන් පිළිගෙන මව ඉදිරියේ තබා සතුට සිත් ඇතිව දේවිය බලන්න. මහේසාක්‍ය පුතකු ඔබට උපන්නේ යයි කිව්වා. යම් සේවනාහි නොයෙක් සත්වයෝ මවකුසේ නික්මෙන්නේ පිළිකුල් සහගතව අසුචි තැවරී නික්මෙතිද බෝසතුන් එසේ නොවේ. ඔහු වනාහි ධර්මාසනයෙන් බසින ධර්මකතිකයෙක් මෙන් හිනිමගෙන් බසින පුරුෂයකු මෙන් අත් දෙකද පා දෙකද දිගුකොට සිටියේම මවකුසින් උපන්නා. කිසිදු අසුචි මලමුත්‍රා තැවරුණේ නැ පිරිසිදුවම සිහිපත්ව කසි වස්ත්‍රයේ තැබූ මේ නිරුවනක් මෙන් බබලමින් මවකුසේ නික්මුණා. එසේ වුවද බෝසතුන්ගේද බෝසත් මවකේද සත්කාරය පිණිස අහසින් ජලධාරා දෙකක් නික්ම බෝසතුන්ගේද මවගේද ශරීරයේ ඍතු ගැන්නුවා. ඉක්බිති හෙතෙම රන්දෙලින් පිළිගෙන සිටි මහා බ්‍රහ්මයාගේ අතින් සතරවරම් මහරජවරුද මංගල සම්මත වශයෙන් සුවස්පර්ශ පිණිස අඳුන්දිවි සම්මැතිරියෙන් පිළිගත්සේක. ඔවුන්ගේ අතින් මිනිස්සුද දුහල් වස්ත්‍රවලින් පිළිගත්තා. මිනිසුන්ගෙන් අතේ මිදී පොළවේ පිහිටියා. පෙරදිග බැලුවා. නොයේ දස දහසක් වල එකම අංගණයක් මෙන් දිස්සුණා. එහි ලොව මිනිසුන් සුවඳ මල්ලාදීන් පුදනු ලබන්නා මහා පුරුෂය මෙලව ඔබ හා සමාන අනෙකෙක් නැත. කෙසේ උත්තරීතරයි කොහිද ඇසූහ. මෙසේ සතර දිසාවද අනුදිසාද උඩයට දස දිසාවද සොයා බලා තමන්හා සමාන කිසිවෙකු නොදෙක
මේ උතුරු දිග බලා පියවර හතකින් ඉදිරියට වැඩම කළා. මහා බ්‍රහ්මයා විසින් සුදු කුඩ දරනු ලබන්නේ සුයාම විසින් වල් විදුණාවකින්ද අනිකුත් දෙවිවරුන් විසින් සෙසු රාජ කකුද භාණ්ඩ දතතිව අනුගමනය කරන්නේ සත්පියවරේ සිටියේ. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බෝ වශයෙන් අභීත සිංහනාද පැවැත්තුවා. බෝසතුන් වහන්සේ ආත්මභාව තුනකදී මවකුසෙන් නික්මෙන විට වචන නිකුත් කළා. මහෝෂධ ආත්මභාවේත් වෙස්සන්තරාත්මභාවේද මේ ආත්මභාවේද. මහෝෂධ ආත්මභාවේ මවකුසෙන් නික්මෙන්නේම සක්‍රදිවරාජයා පැමිණ සඳුන්හරයක් අතේ තබා ගියා. හෙතෙමය මිටෙන්ගෙන නික්මුණා. ඉක්බිති ඔහුගේ මව දරුව කුමක් රැගෙන ආවේදැයි විචාල කල්හි මෑණියනි ඖෂධයයි කිව්වා. ඖෂධ රැගෙන පැමිණි බැවින් ඖෂධ කුමාරයයි නම් කළ ඒ ඖෂධ ගෙන ජලය හැලියක බහාලුවා. ආවා වූ නොආ ආ වූ අඳගුළු බිහිරන් එයම සියලු රෝග සංසිඳීම පිණිස බෙහෙතක් වුණා. තවද මේ මහත් ඖෂධයක් උපන් අදහස ඇති බැවින් එම වචන නිසාම මහෝෂධයයි නම් තැබුණා. වෙස්සන්තරාත්මභාවේ මවකුසින් නික්මෙන්නේ දකුණු අත දිගුකට මෑණියනි ගෙයි කිසිවක් දන් දෙන්න තිබේද? මවට පැවසුවා. ඉක්විති ඔහුගේ මව ධනය සහිත පවුලක ඔබ ඉපදුනා කියලා අතෙහි දහසින් බැඳි පියල්ලක් තැබුවා. මේ ආත්මභාවයේදී මේ සිංහනාදය පැවැත්තුවා. මෙසේ බෝසතාණන් වහන්සේ මවකුසින් නික්මෙද්දී ආත්ම තුනකදී කතා කළා. මෙසේ පිළිසිඳ ගැනීම මොහොතේ උපංශනේද උන්වහන්සේට දෙතිස් පෙර නිමිති පහළ වුණා. යම් කිසි කාලයක අපගේ බෝසතාණන් වහන්සේ ලුම්බිනි වනයේ උපන්දේද ඒ දිනේම රාහුල මාතාව යසෝදරා දේවි ආනන්ද කුමාරයා චන් නැමතිතුමා කාලුදා යමතිතුමා කන්තකස්ව රාජයා බෝධි වෘක්ෂයේ සතර මහා නිදානත් පහළ වුණා. එහි එක එක නිදානේ ගව්වක් පමණ එකක් අරද යොදුනක් පමණ තව එකක් යොදුන් තුනක් පමණ අනිත් එක යොදුනක් පමණ තව එකක් ගම් තුනක් පමණ තව එකක් යොදුනක් පමණ ගැඹුරු බවින් පොළොව කෙළවර පිහිටියා. මේවා සප්ත සහජාත වස්තු නම් වුණා. දෙනුවර වැසිය බෝසතුන් පිළිගෙන කපිලවස්තුපුරයටම ගියා. එදවස කපිලවස්තුපුරයේ සුද්ධෝදන මහරජුට පුතෙක් උපන්නේය. මේ කුමරා බෝමුල හිඳ බුදුවන්නේ යයිද තුටුපහඩු සිත් ඇති තවතිසා භවනේ දේව සමූහයා පිලිසිසාරා ප්‍රීති උත්සව පවත්වමින් ක්‍රීඩා කළා. එකල සුද්ධෝදන මහරජුගේ කුළුපඟ අශ්‍ර සමාපත්ති ලාබී කාලදේවල නම් තාපසතුමා බත්කිස නිමකොට දිවා විහරණය පිණිස තවතිසා භවනයට ගොස් එහි දිවා විහරණයෙන් සිටි. ඒ දේවතාවුන් එසේ ක්‍රීඩා කරනවා දැකලා කුමක් පිණිස නුබලා මෙසේ සතුටින් ක්‍රීඩා කරනවාද ඇසුවා. එවිට දේවතාව නිදුකාරණි සුද්ධෝදන මහරජුට පුත්‍රයෙක් උපන්නා. හෙතෙම බෝමැඩහිද බුදු වී ධම්මචක්කය පවත්වන්නේය. ඔහුගේ අනන්ත බුද්ධ ලීලාව දකින්නෙමු ධර්මය අසන්නෙමි යනුවෙන් සතුටු වන්නෙමි යනුවෙන් කීවා. මේ කාරණයෙන් අපි සතුටු වන්නෙමු. තාපසයවුන්ගේ වචනය අසා වහාම දෙව්ලොවෙන් බැස රාජ මන්දිරයට පිවිස පනවන ලද ආසනය වුන්නේ මහරජ ඔබට උපන් පුත්‍රයා බලනු කැමැත්තෙමි කිව්වා. රජු අලංකාරයෙන් පිළියෙල කළ කුමාරයා ගෙන්වාගෙන තාපසයා වැඳවීමට යොමු කළා. බෝසතුන්ගේ පාදයෝ පෙරළියවුත් තාපසයාගේ ජටාවේ පිහිටියා. බෝසතුන්ගෙන් ඒ ආත්මභාවේදී වැඳුම් ලැබිය යුතු අන් අයකු නම් නැත. ඉදින් නොදන්නාවෙන් බෝසතුන්ගේ හිස තාපසයාගේ හිස මුදුන තැබුවද ඔහුගේ හිස් මුදුන සත්කඩකට පැලෙනවා. තාපසයා මෙසේ මගේ ආත්මය නසන්ට නුසුදුසියයි අසුනින් නැගිට බෝසතුන්ට ඇඳිලි බැඳ වැන්දේය. රජු යසිරිය දැක තමන්ගේ පුතා වැන්දේය. තාපසයා අතීතයේ කල්ප 40,000ක්ද අනාගතයේ කල්ප 40,000ක්ද 80 කල්පයක් සිහි කරයි. අතීතයේ කල්ප 40,000ද අනාගතයේ කල්ප 40,000ද 80 කල්පයක් සිහි කරයි. බෝසතුන්ගේ ලක්ෂණ සම්පත්තිය දැක මෙතෙම බුදුවන්නේද නැතහොත් නැද්ද ආවර්ජනා කොට සලකන්නේ නිසකෙන් බුදුවන්නේ යයි දැන මේ පුරුෂ ආශ්චර්යයේ මෙනෙහි කොට අනතුරු මම මේ බුදු උතුමන් වහන්සේ දකින්නට ලැබෙන්නේ දැයි බැලුවා.
එසේ දකින් නොලැබේ අතරතුර කලුරිය කොට බුදුන් සියයක් දහසක් ඉපදුනත් ධර්මය අවබෝධ කරවා දිය නොහැකි අරූපාවචර ලෝකෙ ඉපදෙන බව දුටුවා. එහෙම දැකලා මෙබඳු ආකාර ආශ්චර්ය පුද්ගලයෙකු බුදු වෙනවා දැකීමට නොලැබෙන්නේ මේ මහත් දුකට පත් අඬන්න පටන් ගත්තා. මිනිසුන් මේ දෙක අපගේ ආර්යයා දැන් සිනහවි යලි අඬයි. කිම ස්වාමීනි අපගේ ආර්ය පුත්‍රයාට කිසියම් අනතුරක් වන්නේද? ඔහු ගෙන් විචාලා. ඔහුට අනතුරක් නැත. නිසකයෙන් බුදු වන්නේය. ඉක්බිති කුමක් නිසා ඇඬුවේද? මෙබඳු ආකාර බුද්ධ භූමියට පත්වන පුරුෂයෙකු දැකීමට නොලබන්නේමි. මගේ මරණය සිදුවන්නේය. තමන්ට මහත් හානියක් සිදුවෙන්නේ යයි ශෝක කරමින් හඬමි කීවේ. ඉක්බිති ඔහු මාගේ ඥාතීන් අතර කිසිවෙකු මේ සම්බුද්ධයන් වහන්සේ දැකීමට ලබන්නේද නොලබන්නේද බලන්නේ තමන්ගේ බෑනා වූ නාලක කුමාරයා දුටුවා. ඔහු නැගණියගේ ගෙදරට ගොස් ඔබගේ පුතු නාලක කොහෙද විචාලා. ආර්යන නිවසේ. ඔහු රඬ ගසන්න කැඳවා තමන්ගේ සමීපයට ආවා වූ කුමරුට මෙසේ කිව්වා. දරුව සුද්ධෝදන මහරජුගේ කුලෙහි පුතෙකු උපන්නා මෙතෙම බුද්ධාංකුරේක් 35 වසකෙක් මවා බුදු වන්නේය. නුඹට මෙතෙක් දැකීමට ලැබෙන්නේහිම අදම පැවිදි වන්න 80 කෝටි ධනය ඇති කුලයක උපන්නා වූ දරුවා මට මාමා අනර්ථයක් නොකරන්නේ යයි සිතා එකෙනෙහිම ඒකාංශ කොට කසාය වස්ත්‍ර පොරවා මැටි පාත්‍රයක් දගෙන කෙස් රැවුල් බහා සිවුරු පොරවාගෙන ලෝකේ යම් උත්තම පුද්ගලයෙක් වේද ඔහු උදෙසා මාගේ පැවිද්දයයි. බෝසතුන් දෙසට හැරි ඇඳලි බැඳ පසඟ පිහිටුවා වැඳ පාත්‍රය සම්කඩකින් වටකොට ඒක උරහයක එල්ලාගෙන හිමාලයට පිවිස මහනදම් කළා. හෙතෙම ප්‍රථම අභිසම්බෝධියට පත් තථාගතයන් වහන්සේ වෙත පැමිණ නාලක ප්‍රතිපදාව ඉගෙනගෙන නැවත හිමාලයට පිවිස අරිහත් ඵලයට පත්ව උතුම් ප්‍රතිපදාවට පිළිපන්නා. මාස 7ක් ආයුෂ රැක එක් ස්වර්ණ පර්වතයක් ඇසුරු කොට සිටියේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ. පස්වෙනි දවසේ බෝසතුන් හිසෙහි නහවා නම් තැබීම කරවන්නෙමුයි රජ මැදුර සිවුදෑ සුවඳ වලින් ආලේපණය කොට ලදබස් මල් විසුරුවා නොඉඳුල් කිරිබතක් උයවා ත්‍රිවේදයේ පරතරයට ගිය 108ක් බමුණන් කැඳවා රාජභවනයේ වඩා හිඳුවා රසමස උලෙන් සන්තර්පණය කොට මහා සත්කාර කර කුමක් වන්නේද ලක්ෂණ පරික්ෂා කළා. ඒ අතර රාම දජ ලක්කන කොණ්ඩඤ්ඤ බෝජ සුයාම සුදත්ත මන්ති යන මේ වේදාංග සහය කෙළ පැමිණි බමුණන් 8 දෙනෙක් මෙසේ ප්‍රකාශ කළහ. මේ බමුණන් 8 දෙනා අංග ලක්ෂණ විද්‍යාවේ සම්ප්‍රාප්ත වුණා. පිළිසඳ ගන්නාල දවසේ දොට සිහිනේද මතකෙන් මේ කාරණයද විචාරණ ලැබුවා. මේ අතරින් 7 දෙනෙක් ඇඟිලි දෙකක් ඔසවා කරුණු දෙකක් විචාරණ ලදී. ඉතින් මේ ලක්ෂණ වලින් යුක්ත වූයේ ගිහිගෙයි වසන්නේ නම් චක්‍රවර්ති රජ වන්නේය. ඉතින් පැවිදි වන්නේ නම් බුදු වන්නේය යනුවෙන් ප්‍රකාශ කළා. චක්‍රවර්ති රජුගේ සියලු ශ්‍රී සම්පත් ප්‍රකාශ කරා. ඔවුන් අතර ලාබාලම වූ ගෝත්‍රෙන් කොණ්ඩඤ්ඤ නම් වූ බමුණා බෝසතුන්ගේ උතුම් දේහ ලක්ෂණ පිහිටීම් බලා මොහුගේ ගෘහවාසයක් සිදුවන්නේම නැත. ඒකාන්ත වශයෙන්ම කෙලෙස් නසා බුදුවන්නේ යයි එකඟිල්ලක් ඔසවා එකම ප්‍රකාශයක් කළා. මෙතම කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ පශ්චිම භවික සත්‍යයක් වූයේ ප්‍රඥාවෙන් සසසු සත්ව සමූහය අභිබවා සිටින්නේ මෙවැනි ලක්ෂණ වලින් සමන්වාගත වූ බෝසතුන්ගේ ඒකාන්ත බුද්ධ භාවය සංඛ්‍යාත එකම ස්වභාවය දුටුවා. එහයින් එක් ඇඟිල්ලක් ඔසවා මෙසේ ප්‍රකාශ කළේ ඉක්බිති වහුට නම් තබන්නේ සියලු ලොවට අර්ථ සිද්ධිය කරන බැවින් සිද්ධාර්ථයයි නම් කළා. ඉක්බිති ඒ බ්‍රාහ්මණය තමන්ගේ ගෙවල් වලට ගොස් පුතුන් නැමතුවා. දරුවනි අප මහලුය සුද්ධෝදන මහරජුගේ පුත්‍රයා සර්වඥතා ඥානයට පත්ව සම්පූර්ණත්වයට පත්වන්නේය. අප හිටියන් නැතත් නුඹලා ඒ කුමරු සර්වඥ බවට පත්කල්ලි උන්වහන්සේගේ සමීපයේ පැවිදි වෙව්. ඒ බමුණන් 7 දෙනා ආයුෂ ඇති පරිදි සිට කර්මානුරූපව මිය පරලොව ගියා. කොණ්ඩඤ්ඤ මානවකයා නිරෝගී විය. හෙතෙම බෝසත්තුමා තරුණ වියට පත්ව මහාබිනිෂ්ක්‍රමණය නික්මී පැවිදි වී පිළිවෙලින් උරුවෙල් ජනපදයට ගොස් මේ භූමිභාගය ඉතා සිත්කලුය.
රමණීයයි ප්‍රධාන වීරය වඩන කුල පුත්‍රයෙකුට ප්‍රධාන වීරය වැඩීම පිණිස මෙය ඉතා සුදුසුය. සිත උපදවාහි වාසයට පැමිණි කල්ලි මහා පුරුෂයා පැවිදි වූයේ යයි අසා අනෙක් බමුණන්ගේ පුතුන් වෙත එළඹ මෙසේ කීවේය. සිද්ධාර්ථ කුමාරයා පැවිදි වුණා. හෙතෙම නිසකයෙන්ම බුදු වෙනවා. ඉතින් නුඹලාගේ පියවරු අද සිටියා නම් ඔවුනුත් ගිහිගෙයින් නිබ්ම පැවිදි වෙනවා. ඉතින් නුඹලාද කැමති නම් එන්න මම මහා පුරුෂයා වෙත පැවිදි වෙනවා. ඒ සියල්ලෝ එක අදහසක පිහිටීමට නොහැකි වුණා. ඔවුන් අතර තිදෙනෙක් පැවිදි වුණේ නැහැ. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා ජ්‍යෙෂ්ඨ කොට ඔවුන් අතර සිව් දෙනෙක් පැවිදි වුණා. ඒ පස් දෙනා පංචවග්ගීය තෙරවරුන් යැයි හැඳින්වුණා. එකල සුද්ධෝදන මහරජු කුමක් දැක මගේ පුතා පැවිදි වන්නේ දැයි විමසුවා. සතර පෙර නිමිති දැක ඒ කවරේ දෙයත් මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදිරුවක් යනුවෙනි. රජු මෙතන පටන් මෙබඳු රූප මගේ පුතාගේ සමීපයට නොපෙමිණේවායි. සමීපයට ඒමටිට නොදෙමු. මගේ පුතාට බුදුබවෙන් වැඩක් නැත. මම මගේ පුතා දෙදහසක් පිරිවර දිවයින් සහිත සතර මහා ද්වීපයෙහි ඉසුරුමත්ව සක්විති රජකු කරන්නෙමි. හෙතම බුදු වේවා හෝ රජ වේවායි එක එක පුතකු බැගින් දෙමු. ඉතින් බුදුවන්නෙහි නම් ශාස්ත්‍රීය ශ්‍රමණ පිරිසක් පිරිවරා හැසිරෙන්නේ. ඉතින් රජවන්නේ නම් ශාස්ත්‍රීය කුමාරයන් පිරිවරා හැසිරෙන්නේ යයි දරුවන් දුන්න. රජුත බෝසතුන්ටුතුම් රූප සම්පන්න වූ පහස් පහ වූ සියලු දොස් ඇති කිරිමව්වරුද යොදනු ලැබීය. බෝසත්තමේ මහත් පිරිවරින් මහත් වූ සිරි සෞභාග්‍යයෙන් වැඩෙයි. ඉක්බිති එක් දවසක් රජුගේ වබ්මගුල් උල්ලවිය. එදව සියලු නුවර දේවනගරයක් මෙන් අලංකාර වෙත්. සියලු දැසිදස් කම්කරුවෝ අලුත් වස්ත්‍ර හැඳ සුවඳ මල්ලාදීන් සැරසී රජමැදුරේ රැස් වෙති. රජුගේ කෘෂිකර්මාන්තිර නගුල් දහසක් යොදවති. ඒ දවසේ 799ක් නගුල් සමග ගොනුන් විසින් යොදවන ලද යොත් රිදී පටියකින් වටකොට පවතිත්. රජු සඳහා පිළියෙල කළ නගුල රතුරන් පටියකින් වෙලා තිබෙත්. ගවයන්ගේ අං රැස්වීදන රන් කොපු වලින් පිළියෙල කරන ලද රජු මහත් පිරිවරින් නික්මෙන්නේ පුතාද රැගෙන ගියේ. කුෂිකර්මාන්ත භූමියෙක් දඹගසක් ද බොහෝ කොලාතු සහිත සිසිල් සෙවනද විය. ඒ ගස යට කුමරුගේ යහන පනවා ඒ මත්තේ රන්තරුව බොවන ලද වියනක් බන්ධවා සනීපාකාරයෙන් වටකොට ආරක්ෂාව තරකොට සර්ව අලංකාරයෙන් සැරසුණු රජු ඇමති ගණයා පිරිවරා නගුල් උපකරණගෙන කුඹුරට ගියා. එහිදී රජු රන් නගුල ගණේ ඇමතිවරු 799ක් රිදී නගුල්ද ගොවියෝ සෙසු නගුල්ද ගත්තා. ඔහු ඒවා අරගෙන ඔබිමබ සීසාත් රජු එක රට වරකට යයි. අග සිට මුලටෙයි. මේ ස්ථානයේ මහා උත්සවයක්. බෝසතුන් පිරිවරා වුණාව කිරිමව්වරු රජුගේ සම්පත් බලන්නෙමයි. කුඹුරට නික්මුණා. බෝසතුන් ඔබම බලන්නේ කිසිවෙකු නොදෙක ඉක්මනින් නැගිට පළඟක් බැඳ ආනාපාන සතිය වඩවා ප්‍රථම ධානය ඉපදෙව්වා. කිරිමව්වරු කෑයුතු බියුතු ආහාර පිරික්ෂමින් ටිකක් බලා සිටියා. සෙසු ගස්වල සෙවනැල්ල පුළුල්ව පැතිරුණේ ඒ ගසේ සෙවනැල්ල වටකොට සිටියා. කිරිමව්වරු ආර්ය පුත්‍රයා හුදකලාවම ඉක්මනට අවුත් තිරය ඔසවා ඇතුළත බලන්නේ. බෝසතුන් යහනේ පරයන්කය බැඳ සිටින්නා ඔය ආශ්චර්ය දැක්ක වහාගොස් රජුට දැනුම් දුන්නා. දෙව්කුමරු මෙසේ සිටින්නේ අනෙක් ගස්වල සෙවනැල්ල ඉක්ම ගිය අතර දඹගසේ සෙවනැල්ල වටාකාරව පැවතුණා. රජු වේගයෙන් ගොස් ප්‍රාතිහාර දැක දරුව මේ ඔබට මාගේ දෙවන වැඳීමයයි පුතාට වැන්දා. ඉක්බිති පිළිවෙලින් බෝසත්තු සොළොස් වියට පැමිණියා. රජු බෝසතුන්ට ඍතු තුනකට සුදුසු වනසේ මාලිගා තුනක් කරෙව්වා. එකක් මහල් නමයකින්ද එකක් මහල් සතකින්ද එකක් මහල් පහකින්ද යුක්ත වුණා. 40,000ක් නාටකිස්ත්‍රීන් යෙදෙව්වා. බෝසත්තු අප්සරාවන් පිරිවරාගත් දෙවියකු මෙන් අලංකාර නාටකිස්ත්‍රීන් විසින් පිරිවරණ ලදුව පුරුෂයන් රහිත තූර්ය නාදයේ නැටුම් පිරිවර කොට ඇතිව මහා සම්පත් අනුභව කරමින් ඍතුවාර වශයෙන් ප්‍රාසාද තුනෙහිම වාසය කළා. රාහුල මාතාව ඔහුගේ අගමෙහෙසිය වුණා.
ඔහු මෙසේ මහත් සම්පත් අනුභව කරමින් සිටින විට එක් දිනයක ඥාති සමූහය අතර මෙවැනි කතාවක් හටගත්තා. සිද්ධාර්ථ ක්‍රීඩාවට එළි වාසය කරයි කිසි ශිල්පයක් නොහදාරයි. යුද්ධයක් පැමිණි කල්ලි කුමක් කරන්නේද? රජු බෝසතුන් කැඳවා දරුව ඔබගේ ඥාතීහු සිද්ධාර්ථ කිසි ශිල්පයක් නොහදාරා ක්‍රීඩාවට මැලි වාසය කර යනුවෙන් පවසයි. කිම මෙහිලා සුදුසු කාලයයි නොසිතවද දේවියනි. මට ශිල්ප ඉගෙන ගැනීමට කිසිවක් නැත. නගරෙමද ශිල්ප පෙන්වීමට බෙරහඬ නංවව්. මෙයින් සත්වන දිනේ ඥාතීට ශිල්ප දක්වන්නේ මි රජු එසේ කරවීය. බෝස්ථානෝ අක්කනවේදිහෙවත් විදුලිය එළියෙන් ඉලක්කයට විදුනාහ. වාලවේදිහෙවත් බටුඵල එල්ලු අස්ලෝමයට විදීමට සමත් ආදී දුනුවායන් රැස් කරවා මහජනයා මැද අනෙක් දුනුවායන්ට සාධාරණ නොවූ දොළොස්සාකාර ශිල්පයක් ඥාතීන්ට පෙන්වුවා. එය සරභංග ජාතකය සඳහන් අන්දමට දැනගත යුතුයි. එකල උන්වහන්සේගේ ඥාති සමූහය සැකයෙන් තොර වුණා. ඉක්බිත් දිනක් බෝසත් උතුමන් උයනට යනු කැමැත් රියදුරා අමතා රථය පිළියෙල කරන්නයි කිව්වා. ඒ රියදුර යහපතයි පිළිවදන් දී උතුම් මහාර්ග රථය සියලු අලංකාරවලින් අලංකාර කොට කුමුදු පත්‍ර වර්ණති මංගල අශ්වයන් හතර දෙනෙක් යොදවා බෝසතුන්ට දැන්නෝ. බෝසත් වූ දිව්‍ය විමානයක අසිරිය ඇති රථයර නැග උයන පෙරටුව ගමන් කළේ. දේවතාවු සිදුහත් කුමරුගේ බුදුවීමට කාලය ආසන්න වෙයි. පෙරනිමිති පෙන්වන්නේ මුයි එක් දිව්‍ය පුත්‍රයෙකු ජරාජීර්ණ කැඩුණු දත් ඇති කෙස් රැලි වැටුණු ඇද වූ නැමීගිය සිරුරක් ඇති දණ්ඩක් අතින්ගත් වෙවුල නායකු කොට පෙන්නවා. එම රූපය බෝසතුන් හා රියදුරා පමණක් දකිති. එක්බිති බෝධිසත්වතෙම මිත්‍ර රියදුරානැනි මේ මිනිසා කවරෙක්ද? ඔහු කෙසේද අන් අයගේ සමානව නොපෙනේ? මහාපදාන සූත්‍රයේ දැක් වූ ක්‍රමයට රියදුරාගෙන් විචාරා රියදුරාගේ පිළිතුර අසා පින්වත නින්දා වේවා. ඉපදීම නිසා ජරාවට පත්වන්නේ යනුවෙන් කලකිරුණු සිතින් එතනම නැවති ප්‍රාසාදයටම පිවිසුනා. රජ කුමන කරුණකද මාගේ පුතා වහා පෙරලා ආවේදැයි විචාලේ. දේවයන් වහන්ස මහලු පුරුෂයෙකු දැකීමෙන් මහල්ලෙකු දැක පැවිදි වන්නේයයි පෙර ඒ වචනය සිහි කළේ. මා නොනැසුව මැනව වහාම මාගේ පුතුර නාට්‍ය සංගීතාදිය පිළියල කරව් සම්පත් අනුභව කරන විට පැවිද්ද පිළිබඳ සංකල්පනාව නොකරන්නේ යැයි පවසා ආරක්ෂාවේ දවීය. යම් දෙවන දිනයක බෝසතුන් එපරිද්දෙන්ම උයනට යන්නේ දේවතාවන් විසින් මවන ලද රෝගී පුරුෂයෙකු දැක පළමු ආකාරයෙන් විමසා යට කියන ලද අයුරින්ම කලකිරුණු සිත ඇත්තේ යළි නැවති ප්‍රාසාදයටම පැමිණුණා. තවත් දිනක බෝසතුන් එසේම උයනට යන්නේ දේවතාවන් විසින් මවන ලද මලසිරුරක් දැක පෙර පරිද්දෙන්ම විචාරා කලකිරුණු සිත ඇත්තේ යළි නැවති ප්‍රාසාදයට පැමිණියා. රජුද විචාරා යට හාත්පස යොදුනක් පමණ රැකවල් තැබුවා. යළිත් එක් දිනක් උයනට යන්නේ දෙවියන් විසින් මවන ලද මනා වූ සිවුරු හැඳ පෙර වූ පැවිදිරුවක් දැක මේ නම් කවරෙක් දැයි විචාරන්නේ බුදු සසුන පවත්නා කාලයක් නොවන නිසා පැවිද්ද ගැන හෝ පැවිදි ගුණ ගැන හෝ නොදෙනිතත් රියදුරා දෙවියන්ගේ අනුහසින් දේවේනි මේ පැවිද්දෙකි හඳුන්වා පැවිදි ගුණද වර්ණනා කළේය. බෝධිසත්වයෝ පැවිද්දර රුචි උපදවා එදවස උයනට ගියේ. දීගබානකයෝ පෙරනිමිති හතරම එකම එක දිනේ දෙක මහා බිනික්මන් කළ බව කියති. ඔහු එදින අඩක් සෙල්ලම් කොට මංගල පොකුණින්නා හිරුවවරට ගිය කල්ලි මංගල ගල් තලාවේ හුන්නේය. එහිදී තමන් අලංකාර කරවා ගනු කැමැති වූහ. එක්බිති ඔහුගේ පිරිවර පුරුෂයෝ නොයෙක් වර්ණ ඇති වස්ත්‍ර නොයෙක් ආකාර ආභරණද ගෙන මල් සුවඳ දුම් විලේපනාදිය රැගෙන හාත්පස පිරිවරා සිටියා. එකෙනෙහි සක්‍රයා හුන්නා වූ පඬුවැඹුල් ආසනය උණුසුම් වුණා. ඔහු කවරෙක් නම් මෙතනින් මාචුත වුණු කැමැත්තේ දැ සලකන්නේ බෝසතුන් අලංකාර වීමට කැමති බව දැන විශ්වකර්මය මතීය. මිත්‍ර විශ්වකර්මය සිද්ධාර්ථ කුමාරයා අද මැදියම් රාත්‍රියෙහි මහාබිනිෂ්ක්‍රමණය කරන්නේය. මේ ඔහුගේ අවසාන සැරසීමයි. ඔබ උයනට ගොස් හේ දිව්‍ය ආභරණයෙන් සරසවයි නියම කළේය. ඔහු යහපතේ පිළිගෙන දේවානුභාවයෙන් එකෙනෙහිම බෝසතුන් වෙත එළඹ ඔහුගේම ඇඳුම් අන්දවන්නා
වශයෙන් සිට දිවසලු වලින් බෝසතුන්ගේ හිස වෙලුවේය. බෝසත්තු අත ස්පර්ශයෙන් මේ මිනිසෙකු නව දේව පුත්‍රයෙකු බව දැනගත්තා. හිසවෙලු කෙනෙහිම ඔටුන්නෙහි එබ්බ වූ මිනිකෙට අයුරින් පිළිදහසක් පැන නැංගා. මෙසේ හිස වෙලත් වෙලත් පිළිදහස බැගින් දසවරක් පිළිපැන නැංගා. මෝලියමෙන් සකස් කළා. එහිදී හිස කුඩා යවස්ත්‍ර බොහෝය. හිසේ මෝලියමෙන් සකස් කළේ දැයි නොසිතිය යුතුය. ඒවා අතරින් සියල්ලටම වඩා මහත් වූ පිළිය පූඩා මලක් පමණ වී ඉතිරි ඒවා ඉඹුල් මල් ප්‍රමාණයෙන්ද වූ බෝසතුන්ගේ හිස මල් කෙසරු ගැවසීගත් බක්මී මලක් මෙන් පෙනුණා. සියලු ආභරණින් සැරසී සිටි බෝසතුන්ට සියලු වාද්‍ය විෂයන්හි දක්ෂ වූවන් තම තමන්ගේ දක්ෂතාවන් දක්වන ලදී. බමුණන් ජය වේවා සතුටු වේවා ආදී වදන් කියද්දී වන්දි බට්ටයන් නන් අයුරින් සුභ වචන කියද්දී සතුන් නාදයෙන් බුහුමන් කරවද්දී එතුමෝ සර්වාලංකාරයෙන් යුතුව උතුම් රථයට නැංගා. එසමේ යසෝදරා දේවිය පුතකු බිහි කළා යැයි ඇසූ සුද්ධෝදන රජතුමා මාගේ පුතුට මේ සතුට දැනුම් දෙවයි හසුනක් කැවීය. බෝධිසත්වයා සහ රාහුලයෙක් කුපන්නේය. බන්ධනයක් හටගත්තේ යැයි කීවේ රජු කිම මාගේ පුත්‍රයා කුමක් කීවේද විචාරය වචනය ආසා මෙතෙන් පටන් මාගේ මුණුපුරා රාහුල කුමරා නම් වේවායි කීවේය. බෝසත්තුද උතුම් රතේර නැග මහත් කීර්තියෙන් අතිරමණීය ශ්‍රී සෞභාග්‍යෙන් යුතුව නගරයට පිවිසියේ. එසමේ කිසා ගෞතමිනන් ශාස්ත්‍රීය කන්‍යාව ප්‍රාසාදයේ උඩුමහලට නැග නගරේ ප්‍රදක්ෂිණා කරන්න බෝසතුන්ගේ රූප ස්වභාව දැක ප්‍රීතියෙන් සොම්නසට පත් වී මේ උදානය පළ කළා. නිබ්බුතා නූන සා මාතා නිබ්බුතා නූන සා පිතා නිබ්බුතා නූන සා නාරි යසායන් ඊදිසෝපති මෙවන් පුතෙකු ලද මව සැනසුනාවේ මෙවන් පුතෙකු ලද පියා සැනසුනාවේ මෙවන් ස්වාමියෙකු ලද කත සැනසුනාවේ මෙයන් අයෙක්ගෙන් ලොව සැනසුනාවේ. ඒ උදාන වාක්‍ය අසා බෝසත් මෙසේ සිටිය. මෙතුමිය මෙසේ කීවාය. මෙබඳු රූ සපුවක් ඇති ආත්මභාවයන් දකින්නා වූ මවගේ හදවත නිවීයයි, පියාගේ හදවත නිවීයයි, බිරිඳගේ හදවත නිවීයයි. ඒත් කුමක් නිවුණු කල්ලි හදවත නිවේද? එක්බිති ක්ලේශයන් නොයලුණු ලබන්නා වූ ඔහුට මෙබඳු අදහසක් පහළ විය. රාවගින්න නිවුණු කල්ලි නිබ්බුත නම් වේ. දෝසගින්න නිවුණු කල්ලි මෝහගින්න නිවුණු කල්ලි නිවුණේ නම් වෙයි. දෘෂ්ටිමානාදී සියලු කෙලෙස් නිවුණු කල්ලි නිවුණේම වෙයි. ඇය මට හොඳ මහගි දහමක් ඇස්සවවා. මම නිවන සොයමින් හැසිරෙමි. අද මමා විසින් ගුවවාසය හැර දමා නික්ම පැවිදිවි නිවන ගවේෂණය කිරීමට වටී. මේ අයට ගුරු පඬුරු වේවායි බෙල්ලෙහි බැඳි ලක්ෂයක් වටිනා මුතුහරය කිසා ගෞතමියට යව්වා. ඇය සිද්ධාර්ථ කුමාරයා මා කෙරෙහි බැඳුණු සිත් ඇතිව පඬුරු වන ලද්දේ යයි සතුටට පත් වූවා. බෝසත් මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් තමන්ගේ ප්‍රාසාදයට නැග සිරියහනේ සැතපුණා. එකෙනේ ඔහුට සියලු ආකාරයේ සැරසුණු නෘත්‍ය ගීත ආදියෙන් සංවර වූ දේව කන්‍යාවන්සේ රූපයෙන් හා සෞභාග්‍යයෙන් පිරි නාටක ස්ත්‍රියෙහු තූර්ය භාණ්ඩරගෙන සහ පිරිවරට පරව සතුට සොරන්නේ නැටුම් ගැයුම් වැයුම් ආදී ඉදිරිපත් කළා. බෝසත්ත්වම කෙලෙසුන් කෙරේ නැලුණු සිත් ඇති බැවින් නැටුම් ආදී නොසතුට වූයේ මොහොතින් නින්දට වැටුණා. ඒ ස්ත්‍රීදු යමෙක් සඳහා අපි නැටුම් ආදී ඉදිරිපත් කරමුද ඔහු නින්දට වැටුණේය. දැන් කුමක් පිණිස නටන්නෙම්ද? ගත්ගත් තැන්වල තූරේ භාණ්ඩ අතහැර දමා නින්දට වැටුණා. සුවනින් මුසු තෙලින් පහන් දැල් වෙයි බෝසතුන් පිබිද යහන මතම පළඟක් බැඳගෙන මෙ විප්‍රකාර ස්ත්‍රීන් දුටුවා. ඒ ස්ත්‍රියහු තූර භාණ්ඩ අතහැර නිදාගත්තාහු ඇතමෙක් ගොරවමින් ඇතමෙක් දොඩවමින් ඇතමෙක් මුව අයාගෙනද ඇතමෙක් නිර්වස්ත්‍රව ප්‍රකට කළ පිළිකුල් රහස්තැන් එලි කරමින්ද සිටියා. හෙතෙම ඇලාගේ විකාර රූප දෙක භීතියට පත් කාමයන්හි නොයලනු සිත් ඇතිව සිටියේය. ඔහුගේ අලංකාර කළ සක්‍ර භවන හා සමාන ඒ මහා සඳළු තලය තැන තැන දමන ලද නොයෙක් කුණපවලින් පිරි අමුණු සෝනක් මෙන් පිහිටියා. කාම රූප අරූප භවත්‍රය ගිනිගත් ගෙයක් හා සමානසේ වැටහුණා.
පින්වන්ති ඒකාන්තෙන් උපද්‍රවයකි පින්වතුනි ඒකාන්තෙන් පෙරනු ලබන උවදුර කියයි හැඟීම් බරවදන් මුවෙන් පිට වුණා. අතිශයින් පැවිද්ද සඳහා සිත නැමුණා. හෙතෙම අදමමා විසින් මහා බිනිෂ්ක්‍රමණය කිරීමට වටිනවා. යහනෙන් නැගිට දොරටුව සමීපයට ගොස් මෙහි කවරෙක්ද ඇසීය. එලිපත්ත පිට හිස තබා උත්තා වූ චන්න ආර්ය පුත්‍රය මම චන්නයයි කීවේය. අද මම මහා බිනිෂ්ක්‍රමණය නික්ම යාමට කැමැත්තෙමි. මට ඒක අශ්වය කුපිලියල කරවයි කීවේය. දේවයන් වහන්සේ යහපතයි. ඔහු අශ්ව භාණ්ඩගෙන අශ්වහලට ගොස් සුවඳ තෙල් පහන් දැල්වද්දී දෑසමන් වියන යට සිත්කලු භූමි භාගයක සිටි කන්තක අශ්වරාජයා දැක්ක මා විසින් මවුම පිළියල කිරීම වටියයි කන්තක සැරසීය. හෙතෙම සරසන්නේම දැනගත්තේය. මේ සැරසීම අතිශය දැඩිය. අනිකුත් දවස්වලට උයන් ක්‍රීඩාවට යන කල්ලි සැරසීම මෙන් නොවෙයි. මාගේ ආර්ය පුත්‍රයා අද මහා බිනිෂ්ක්‍රමණයෙන් නික්මීමට කැමති වන්නේ. ඉබ්බෙති සතුරු සිත ඇතිව මහාඩින් සිනහවිය. ඒ ශබ්දය මුළු නුවරම පුරා පැතිර ගන්නේය. දේවතාව ඔහුට බාධා කොට කිසිවකු ඇසීමට බාධා කළහ. බෝසතුන්ද චන්න යවා පළමුවරට තම පුතා බලන්නේ මේ සිතා. රාහුල මාතාව වසන්නා වූ ශ්‍රීහන් ගැබට ගොස් දොර විවර කොට සිටියේය. එකෙනෙහි ඇතුළත ගර්භයෙහි සුවඳ තෙල් පහන් දැල්වෙයි. රාහුල මාතාව දෑසමන් මල් අමුණක් පමණ අතුරන ලද යහනේ පුතුගේ හිස රත් උළුවස්සට පය තබා සිටියේම බලා ඉඳින් මම දේවියගේ අත ඉවත් කොට මාගේ පුත්‍රයා ගත්තේ නම් දේවිය අවදි වන්නේය. එසේ වූ විට මාගේ ගමනට අනතුරක් වන්නේය. බුදු වී පැමිණම පුත්‍රයා බලන්නෙමි ප්‍රාසාද තලයෙන් බැස්සේය. යම් ජාතකට්ට කතා රාහුල කුමරුන් ඉපදී සද්දිනකින් මහාබිනිෂ්ක්‍රමණය කළේ සඳහන් වේ යනුවෙන් කියන ලද ඒ සෙසු අට්ට කතාවල සඳහන් නොවේ. එහයින් මෙයම ගත යුතුයි. එනම් රාහුල කුමාරයා උපන් දිනයම බෝසතාණන් වහන්සේ මෙසේ මහාබිනිෂ්ක්‍රමණය කළ ලෝකයේ කළ හැකි ශ්‍රේෂ්ඨ මත්හැරීමක් අපහසු මත්හැරීමක් අපේ බෝසතාණන් වහන්සේ සියලු සත්‍යයන් වෙනුවෙන් සිදු කළා. මෙසේ බෝසතාණන් වහන්සේ ප්‍රසාදය උඩුමහලින් බැස අශ්වයා සමීපයට ගොස් මෙසේ කිව්ව දරුව කන්තකේ නුඹ අද රාත්‍රියේ මා එතර කරව මම ඔබ නිසා බුදු වී සදේවක ලෝකය එතර කරවන්නෙමි. ඉක්බෙති මහබෝසතුමා කන්තකගේ අත් පිටට නැංගේය. කන්තක බෙල්ලේ පටන් දිගින් රියන් 18ක් වෙයි. සුදුසු උසින් යුක්ත වූද පරාක්‍රමයෙන් හා ශක්ති සම්පන්න වූ සෝදන ලද සුදු හක්ගෙඩියක් බඳු සම්පූර්ණ සුදු පාට වේ. ඉදින් හෙතෙම සිනහසෙන්නේ හෝ පාශබ්ද කරන්නේ හෝ එම ශබ්දය මුළු නගරය සිසාරා යන්නේය. එහෙයින් දේවතාවෝ තමන්ගේ ආනුභාවයෙන් එම හඬ කිසිවෙකුට නොඇසෙනසේ වැළැක්වූහ. මෙසේ සිනහ ශබ්දයට බාධාකොට තබන තබන පියවරක් පාසා අත්තල තැබූහ. බෝධිසත්වයෝ අස්සයාගේ පිටමැදට ගියේ. චන්න අස්සයාගේ වලිගය අල්ලාගෙන මැදියම් රාත්‍රියේ මහදොරටුව සමීපයට පැමිණියේය. එකල රජතුමා මෙසේ මාගේ පුත්‍රයා යම්කිසි වේලාවක නුවර දොරටුව විවර කොට නික්මීමට නොහැකි වන්නේ දොරපුවරු දෙකේම මිනිසුන් දහස බැගින් යොදවා ආරක්ෂා කරවීය. බෝධිසත්වය බල සම්පන්නය. ඇතුන් ගණනින් කෝටි දහස් ගණනක් ඇතුන්ගේද පුරුෂ ගණනින් දසකෝටි ගණනක් පුරුෂයන්ගේ බලය දරයි. ඔහු සිතුවේ ඉදින් දොරට විවෘත නොකරයිද. අද කන්තකගේ කලවාවලින් පෙලා රියන් අටලොසක් කුස ප්‍රාකාරයෙන් පැන ඉක්මවා යන්නේ මි චන්නද සිටිය ඉදින් දොරට විවෘත නොකරයිද. මම ආර්ය පුත්‍රයා උරේ හිඳවාගෙන කන්තක දකුණු අතින් කිහිල්ලේ අතර ළඳවාගෙන ප්‍රාකාරයට උඩින් පැන ඉක්මවා යන්නේ මි කන්තකද මෙසේ සිතුවේය. ඉදින් දොරටුව විවෘත නොකරයිද. මම තමන්ගේ ස්වාමියා පිට උඩ හිඳවාගෙන චන්නව වාලදියෙන්ගෙන සිටියේම ඔවුන් සමග ප්‍රාකාරය උඩින් පැන ඉක්ම යන්නේ මි. ඉදින් දොරටු විවර නොවන්නේ නම් ඔවුන් තිදෙන අතර එකකු සිතන පරිද්දෙන් කටයු සම්පාදනය කරන්නේ. දොරටුවෙහි අධිග්‍රෝහිත දේවතාව දොරටු විවෘත කළා. එකනේ පවිටුමාරයා
බෝසතුන් නවත්වා ගන්න මියවුත් අහසේ සිට මෙසේ කීවා. නිදුකානනි නික්මන යන්න. මෙතැන් සිට සත්වනි දිනේ ඔබට චක්‍රරත්නය පහළ වන්නේ යනුවෙනි. දෙදහසක් පිරිවාර දිවයින් සහිත සතර මහා දිවයිනේ රජ කරන්නෙහිද නිදුකානනි නවතින්නේයි කීවේය. නුඹ කවරෙක්ද? මම වසවර්ති මාරයා වෙමි. මට චක්‍රවර්ති රත්නය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් අර්ථයක් නැත. දස දහසක් ලෝක ධාතුව නාද කරවා බුදුවන්නේ මී කීවේය. මාරයා දැන් මෙතෙන් සිට කාම විතරකෝ, ව්‍යාපාද විතරකෝ, විහිංසා විතරකය හෝ සිතුවේ නම් කළ යුතු දේ දැනගන්නේ මේ සිදුරු සොයමින් සෙවනැල්ලමෙන් පසුපස යමින් ලුහු බැන්දේය. බෝසතුන් වහන්සේ අතටපත් චක්‍රවර්ති රාජ්‍යයේ කෙළපිනක් මෙන් අපේක්ෂා රහිතව හැරදමා මහත් සත්කාරයෙන් යුතුව නගරයෙන් නික්ම ගියේය. ඇසලපුන් මාසයේ උතුරු සලනකතින් වත්නා කල්ලි නික්ම ගොස් නැවත උන්නුවර නැවත හැරී බැලීමට සිත්විය. මෙසේ සිතක් උපන් ඇසිල්ලේම මහා පුරුෂය ඔබ විසින් පෙරුන් පුරන ලද්දේ නැවත ආපසු හැරී බැලීමට නොවේ යයි කියන්නාක් මෙන් මහා පොළොව කුමල් රෝදයක් මෙන් කැරකැවී සිටියේය. බෝසත්තු නගරය අභිමුඛව සිට නගරය බලාය ප්‍රදේශයේ කාන්තක නතර වූ චෛත්‍ය ස්ථාන වශයෙන් දක්වා ගත යුතු මාර්ගයට කාන්තක චේතිය නම් වන ස්ථානයේ නැවත හැරි අභිමුඛව කාන්තක තබා සිරි සෞභාග්‍ය උදාර වූ මහත් සත්කාර සම්මාන යුතුව පිටවිය. එකල දේවතාවෝ පෙරටුව සැටදහසක් ගිනි පන්දම් දැරූහ. පසුපසින් දකුණු පසින් වම් පසින් සැටදහස බැගින් ආලෝක වැටි දැරූහ. සමහර දේවතාවෝ සක්වල මුව සිට අප්‍රමාණ ගිනි පන්දම් දැරූහ. සැසි දෙව්වරුන්ද නාග ගුරුලෝද දිව්‍ය සුවඳ මල් මාලාවලින්ද සුවඳ කුඩු ආදියෙන්ද පුදනු ලබන්නෝම යති. පරසතු මල්වලින්ද මදාරම් මල්වලින්ද ඝනවැසි වලාකුළු දරන්නාක් මෙන් අහස නිරතුරුය. දිව්‍ය සංගීතාදියද පවත්වති. ආත්පස අෂ්ටතූරෙන්ද සැටක් තූරෙනාන්දයෙන්ද සැට අටක් තූරයදැයි සියදහස් වාරයක් තූරෙනාදය පැවැත්වුව. ඔවුන්ගේ ශබ්දය මුහුදු කුසෙහි මේඝවලාකුළු වැටෙන කාලය මෙන්ද යුගන්ධර පර්වත කුසෙහි සාගරය ගිගුම් දෙන කාලය මෙන්ද පවතී. මෙසේ ශ්‍රී සෞභාගයෙන් යන්නා වූ බෝසත් තෙමේ එක රැයකින් රාජ තුනක් ඉක්මවා තිස් යොදුනක් මත්තෙහි අනෝමාන්නම් නදී තීරයට පැමිණියේය. කිමෙක් දෙවිට අශ්වයා ඉන් ඔබ්බට යාමට නොහැකි වෙයිද? නොහැකි වේමය. ඔහු වනාහි එක්සක්වල වටයක් මැද අක්ෂයෙන් තබන ලද රිය සකක නිම්වලල්ල වටව යන්නාක් මෙන් කෙළවරටම ගොස් තමන් සඳහා වූ භෝජනය බුදීමට සමත්ය. එකල දේව නාග ගරුඩාදීන් විසින් අහසේ සිට ඔසවන ලද සුවඳ මල් මාලා ආදියෙන් කලවා ප්‍රදේශ දක්වා ගිලුණු සිරුළු ඔසවා සුවඳ මල් ජටා සිඳීමට ඉතා ප්‍රමාද විය. එහෙයින් තිස් යොදුන් දුර පමණක් මැගියේය. එකපෙති බෝසත් ගන්තෙර සිට චන්න ඇමතිය. මේ නදිය නම් කුමක්ද? දේවයන් වහන්ස අනෝමා නම් විය. අපගේ පැවිද්දද ලාමක නොවුවක් අනෝම වූවක් වන්නේය. පාදයෙන් ගටමින් අස්වයාට සංඥාවක් දුන්නේය. අස්වයාද උඩ පැන අටයිස්බක් පුළුල් වූ නදිය තරණය කර එතරට ගියේය. බෝසත් අස්වයාගේ පිටින් බැස රිදී පටියක් හා සමාන වැලිතලාවේ සිට චන්න ඇමතිය. මිත්‍ර චන්නය, ඔබ මාගේ ආභරණද කාන්තකද රැගෙන යන්න? මම පැවිදි වන්නෙමි. මමද දේවියනි පැවිදි වන්නේ මේ කීහ. බෝසත් ඔබට පැවිදිවීමට නොලැබේ. නුඹ යා යුතුමය යැයි තුන්වරක් දැඩිව කියා. ආභරණද අස්වයාද සූදානම් කොට යවා සිතුවේය. මේ මාගේ කෙස් ශ්‍රමණ සාරූප්‍ය නොවේ. බෝසතුන්ගේ කෙස් සිඳීමට සුදුසු පුද්ගලයෙකු නැති හේයින් ඔහු තමන්ම කඩුවෙන් කපන්නෙමි. දකුණු අතින් කඩුවගෙන වම් අතින් කෙස් වැටිය මිටකටගෙන කපා දැමීය. කෙස් අඟල් දෙකක් පමණ වී දකුණට කරකැවි හිසට ඇලී තිබුණි. ඔවුන්ගේ දිවි ඇතිතෙක් එය ප්‍රමාණය ප්‍රමාණයම විය. සුවඳේ ආකාර වූයේ නැවත කෙස් රැවුල් කපා දැමීමේ කටයුත්තක් බුදුරජාණන් වහන්සේට නොවිය. බෝසත්ත්වෙම කෙස් කල්ලඹගෙන ඉදින් මම බුදුවන්නේම්ද? එසේනම් අහසේ සැඳේවා, නැතිනම් බිම පතිත වේවායි අහසට විසිකලේය. සක්‍ර දිවරාජයා දිවේසින් බලා යොදුනක් දුරින්දී රන් කරඬුවකින් පිළිගෙන තවතිසා භවනේ කුඩා මණිචේතිය සිළුමිනිසාය නමින් පිහිට විය. උතුම් සුවඳින් සුවඳවත් කරන ලද මෝලිය සහිත වූ කෙස් වැටිය සියතින්ම සිඳ අහසට විසිකලේය. දහසක් දිවස් ඇති සක්දෙව්
රාජ රන්කරඬුවකින් එය පිළිගෙන සිළු මිනිසාය කරවන ලද්දීය. විසිනවසක් සුරැකී මල් සුවඳ දිදී සිදුවත් කෙස් කලඹ සිය කඩුපතින් සිඳී බුදු බව පතා අහසට විසි කරන ලදී. ඉඳුවරයින් සිළුමිනිස තනන ලදී. බෝධිසත්වයෝ නැවත සිතුවා, මේ කසීසලු මහත් ශ්‍රමණ සාරූපයේ නුසුදුසුයි. ඉබ්බිති ඔහුට කාශ්‍යප බුද්ධ කාලේ පුරාණ සහායක මිතුරෙකු ඝටිකාර මහා බ්‍රහ්මයා එක් බුද්ධාන්තරයක් ගත වූද පැරණි මිත්‍රභාවය නිසා අද මාගේ මිතුරා මහාබිනිෂ්ක්‍රමණයෙන් නික්මෙන්නේ ඔහුට ශ්‍රමණ පරිස්කාර ගෙන යන්නේ මේ සිතා තුන් සිවුරද, පාත්‍රයද, පෙරහනද, ඉදිකටුවද, කරකැත්තද, බඩ මදපටියද යන අෂ්ට පරිස්කාර රැගෙන මේ ශ්‍රමණ අටපිරිකර බෝසතුන්ට ගෙන දුන්නා. බෝධිසත්වයෝ අරිහත් ධජය පුරවාගෙන උතුම් පැවිදි විලාශයගෙන චන්න ඔබ මාගේ වචනයෙන් මව්පියන්ට මම නිරෝගී වෙමි කියන්නයි පවසා පිටත් කළේය. චන්න බෝසතුන් වැඳ ප්‍රදක්ෂිණා කොට පිටත්ව ගියේ. කාන්තක චන්න සම කතා කරන්නා වූ බෝසතුන්ගේ වචන අසා දැන් මට නැවත හිමියාගේ දර්ශනයක් නැතයි සිතා ඇස්මානෙන් නොපෙනි යන්නේම ශෝකයේ ඉවසාගත නොහැකිය. හදවත පැලීමෙන් කලෝඩිය කොට තවුස්සා භවනේ කාන්තක නම් දේවපුත්‍රයා විපදුනේය. චන්නට පළමු එක ශෝකයක් විය. කාන්තකගේ කලෝඩිය කිරීමෙන් දෙවනි ශෝකයෙන්ද පෙළුනේ හඬමින් වැළපෙමින් නගරයට ගියේය. බෝධිසත්වයේ ප්‍රදේශයේම අනුපිය නම් අඹවනෙහි සද්දිනක් පැවිදිසුවේෙන් කල්ගෙවා එක දවසකින් යොදුන් 30ක් පමණ දුර පියවරින් ගොස් රජගහ නුවරට පිවිසි අනුපෙළිවෙලින් පිඬු පිණිස ඇසිරෙන්නේය. මුළු නගරයෙන් බෝසතුන්ගේ රූපය දැකීමෙන් දනාලා නම් මැත් රාජයා පිවිසි රජගහ නුවර මෙන් අසිරිඳු ප්‍රවිෂ්ට වූ දේව නගරයක් මෙන්ද කැළඹීමට පත්ුණේය. රාජපුරුෂය ගොස් රජතුමනි, මෙබඳු ආකාර සත්වයකු නගරේ පිඬු පිණිස ඇසිරෙයි. දෙවියෙකු හෝ මිනිසකු හෝ නාගයෙකු හෝ ගුරුලෙකු හෝ අසවල් නමක් ඇත්තෙකැයි නොදනිමුයි රජුට දැනුම් දුන්නා. රජු සඳළු තලයේ සිට මහාපුරුෂයා දැක ආශ්චර්යයේ අද්භූතයේ සිතින් රාජපුරුෂයන්ට අණ කළේය. බොල යව් විමසව්, ඉදින් අමනුෂ්‍යයකු වන්නේ නම් නගරයෙන් නික්ම අතුරුදහන් වන්නේය. ඉදින් දේවතාවකු වන්නේ නම් අහසින් යන්නේය. ඉදින් නාගයෙකු වන්නේ නම් පොළවේ ගිලෙන්නේය. ඉතින් මනුෂ්‍යයෙකු වන්නේ නම් යම්සේ ලබන ලද ආහාර අනුභව කරන්නේ. මහා පුරුෂයාද මිශ්‍රබත පිළිගෙන මට යැපීම පිණිස මෙපමණයයි දැන පිවිස දොරටුවෙන්ම නගරයේ නික්ම පාණ්ඩව පර්වත ඡායාවට මුහුණලා හිඳ ආහාර පිළිගැනීමට පටන් ගත්තා. ඉබ්බිති ඔහුට ජලය පෙරලා උත් මුකේ නික්මෙනක් ඔක්කාර ගතිය ආහාර පෙරලා අවුත් මුකේ නික්මෙන්නා වූ ඕක්කාර ගතියක් ඇති වුණා. ඉබ්බිති ඔහු මේ ආත්මබා එබඳු ආහාරක් ආකාර ආහාරයක් ඇසින් නොදුටු විරු නිසාය. එයින් ආහාරයේ පිළිකුල් බව සලකනු ලබන්නේ මෙසේ තමන්ටම අවවාද කළේය. සිද්ධාර්ථනු බාහාර පාන සුලභ කුලයක වාසය කළේය. සුවඳ සැල් භෝජන නොයෙක් අනර්ග රසයෙන් වළඳන තැනක උපත ලබා වැහැරලියෙක් පාංශු කුල සිවුරක් පුරවාගත් අයකු දැක්ක කවරදා හෝ මමත් මෙබඳු ආකාර වී පිණු පිණිස ඇසිර අනුභව කරන්නමි වන්නේය. මට ඒ සුදුසු කාලයයි සිතා රාජ්‍ය අතහැර පැමිණියේය. දැන් කුමක් නම් කරයිද? දැන් ඒ ආහාර පිළිකුල් කරන්නේද? මෙසේ තමන්ට අවවාද දී කලකිරුණේ වි නමුත් ආහාර අනුභව කළේය. රාජපුරුෂ යෝ දැක රජුට දැනුම් දුන්න. රජ දූත වචනාසා වේගයෙන් නගරයේ නික්ම බෝසත්තුගේ සමීපයට ගොස් ඉරියව්වාදී පැහැදී බෝසතුන්ට සියලු සම්පත් පවරා දුන්නේය. රාජ්‍ය බෝසත්තු රාජ්‍ය පැවරීමෙන් මට මහරජ කාමවස්තුන්ගෙන් හෝ ක්ලේශවස්තුන්ගේ වැඩක් නැත. මම උතුම් අභිසම්බෝධිය ප්‍රාර්ථනා කරමින් නික්ම යන්නෙක්මි. රජු නොයෙක් ආකාරයෙන් ඉල්ලන්නේ නමුත් ඔහුගේ සිත නොලබා ඒ කාන්තෙන් ඔබ බුදු වේවා. බුදුවීමෙන් පසු ඔබ විසින් පළමුව මාගේ රාජ්‍යයට පැමිණිය යුතුයයි ප්‍රතිඥාවක් ගත්තේය. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර වනාහි යම්සේ ප්‍රඥා පැවිදි වේද පැවිද්ද වරණ කරන්නේ මේ යනු මේ පබ්බාජ්ජා සූත්‍ර අටුවා සහිතව බලාගත යුතුය. බෝසත්ත්වයේ රජුට ප්‍රතිඥාදී
අනුපිළිවෙලින් චාරිකාව හැසිරමින් ආලාර කාලාම උද්දකරාම පුත්‍ර වෙත එළඹ ධ්‍යාන සමාපatti ලබාගෙන මේ සත්‍ය අවබෝධයට මාර්ගය නොවේ. ඒ සමාපatti භාවය ප්‍රමාණ වශයෙන් පිළිනොගෙන අවබෝධයට මාර්ගය නොවේ යයි එය පිළිනොගෙන ඒ සමාපatti භාවය ප්‍රමාණ වශයෙන් පිළිනොගෙන අලංකාර නොකොට සදේවක ලෝකයට තමන්ගේ බලවීරයේ මානසික ශක්තිය දැක්වීම සඳහා ප්‍රධාන වීරය වඩනු කැමැත්තේ උරුවේලාවට ගොස් සිත්කළු රමණීය භූමියක් දැක මේ භූමි භාගයේ රමණීයයි එහි වාසය කොට ප්‍රධාන වීරය වැඩුවේය. ඒ කොණ්ඩඤ්ඤාදී පංචවග්ගික තාපසවරු ගම්නියම්ගම් රාජධානිවල පිඬු පිණිස හැසිරෙමින් ඒ බෝසතාණන් වහන්සේ වෙතට පැමිණියා. ඉක්බිති වූ වර්ෂයක් දුෂ්කර ක්‍රියා කරන බෝසතුන් දැන් බුදුවන්නේ යයි සිතමින් පිරිවෙන් මළු හැමදීම ආදී කාය පිළිවෙත් වලින් උපස්ථාන කරනු ලබන්නේ සමීපාගන්තුකයෝ වූහ. බෝසත්තුද කෙළවර පැමිණි දුෂ්කර ක්‍රියාව කරන්නේ මේ එකතල ඇටයකින් එක් සහල් ඇටයකින් පමණක් කල් ගෙවීය. සියලුම ආහාර දේවතාවෝද ලෝම කූප වලින් ආහාර සාරය ඇතුල් කිරීම වැළක්වූහ. ඉක්බිති ඔහුගේ නිරාහාර භාවය නිසා ඉතාමත් කෘෂ භාවයට පත් වූයේ රන්වන් වූ ශරීරයේ කාලවරණ විය. එතිස් මහා පුරුෂ ලක්ෂණද වැසී ගියහ. සමහර වේලාවට ආස්වාස ප්‍රාස්වාස නැතිකොට ධ්‍යාන වඩන්නේ මහත් වේදනා මැඩපවත්වමින් විසඤ්ඤ වූයේ සක්මන් කෙළවර වැටුනේය. එවිට ඇතම් දේවතාවෝ ශ්‍රමණ ගෞතමය කළුලිය කළේයයි පවසති. ඇතමෙක් නිරාහාරව නිසා හිත මුර්චා වූයේ ඇතමෙක් රහතුන්ගේ ඒකාන්තර විහරණයකයි කීහ. එක් දෙවි කෙනෙක් බෝසතුන් මලහයි සිතුව ඔහු ගොස් සුද්ධෝදන රජුට ඔබ පුත් මලහයි දැන්නේය. මගේ පුතා බුදු වී කරුඩිය කළේද නැත හොත් නොමැතිවද බුදු වීමට නොහැකි විය. ප්‍රධාන භූමියම වැටි කරුඩිය කළේය. මේ වචනාස්සා රජතුමා මම ය නොවදහමි. මගේ පුතා සම්බෝධියට නොපමින කළුඩිය කිරීමට නම් හේතුවක් නැත කියා ප්‍රතික්ෂේප කළේය. කුමක් නිසා රජු නොවදහයිද? කාල දේවල තාපසයාගේ වැඳීම් දවසේ කළ පෙළහරින් දඹරුක් මුලදී කරන ලද ප්‍රාතිහාරි දක්නාලද බැවිනි. ජලි බෝසත්තුමා සිහි ලැබ නැගිට කල් ඒ දේවතාව මවුත් මහරජතුමනි ඔබගේ පුතා නිරෝගී වේවායි දැනුම් දුන් කල්ලි රජතුමා දනිමි. මව පුතුගේ අමරණීය භාවය යයි කීවේය. මහා සත්‍යාගේ සයවුරුදු දුෂ්කර ක්‍රියාව කරන කාලයේ අහසේ ගැට ඇති කාලයේ මෙන් විය. අනතුරුව මෙම දුෂ්කර ක්‍රියාව නම් අවබෝධයට මාර්ගය නොවේ යයි තීරණය කොට ඕලාරික ආහාර ගැනීමට ගම්නියම් ගම්වල පිඬු පිණිස හැසිර ආහාර ගෙනාවේය. එවිට උන්වහන්සේක දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ප්‍රකෘතිමත් වූ ශරීරය ස්වර්ණ වර්ණ විය. පංචවර්ගීය භික්ෂුව මෙතෙම සය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කරන්නේ නමුත් සර්වඥතා ඥාන ප්‍රතිවේද ලැබීමට නොහැකි විය. දැන් ගම්වල පිණු පිණිස හැසිර ලාමක ආහාර රැගෙන එමින් කුමක් කළ හැකි වන්නේද? ප්‍රධාන වීරයට මේ වූ දුරකි. මොහු වීරයෙන් පිරිහුණේය. අප මොහු විශේෂාධිගමයක් ලබා වියයි සිතීම ඉස්සපටන් නහනු කැමති කෙනෙක් පිණිබිඳුවකින් නෑමක් වැනිය. මොහුගෙන් අපට ප්‍රයෝජනයක් නැතැයි බෝසතුන් අතහැර තම තමන්ගේ පාත්‍ර සිවුරු රැගෙන යොදුන් 18ක් මග ගෙවා ඉසිපතනයට පිවිසිය. එසමේ වනාහි උරුවේලාවේ සේනානි නියම්ගම සේනානි කෙළඹියාගේ ගෙදර උපන් සුජාතා නම් දැරිය සුදුසු වියට පැමිණි කල්හි එක් නුගරුකක් වෙත ගොස් ප්‍රාර්ථනාවක් කළාය. ඉදින් මට සමාන ජාති කුල ගෙදරකට ගොස් පළමු ගර්භයේදී පොතකු ලබන්නේම් නම් වර්ෂයක් පාසා ඔබට ලක්ෂයක් වියදම් කිරීමෙන් පූජා කර්මයක් කරන්නෙම යනුවෙනි. ඇගේ ප්‍රාර්ථනාව සමෘද්ධ විය. ඇය බෝසතුන් දුෂ්කර ක්‍රියා කරන්නා වූ සවෙනි වර්ෂයේ පිරිපුන් වෙසක් පුන් පොහෝදා පූජා කර්මය කරනු කැමැති වී පළමුවෙන් දෙනුන් දහසක් වැල්මී වනයක් කවා ඇලාගේ කිරි 500ක් දෙනුන්ට පොවා ඇලාගේ කිරි 150ක් දෙනුන්ටද මෙසේ සොළසක් දෙනුන්ගේ කිරි දෙනුන් 8 දෙනෙකුටද පොවා පිනු පිණිස හැසිරෙන කාලයේ පැමිණුන් ලබන්නේ උදෑසනම ගොස් ඒ ගසමුල වැඩ සිටිසේක. තමන්ගේ ප්‍රභාවෙන් මුළු ගසමුල බබලන්නේ එවිට බෝසතුන් ගසමුල නැගණිර ලෝක ධාතුව බලමින් වැඩ සිටින ආයුර පුන්නා දුටුවාය. උන්වහන්සේගේ සිරුරෙන් නික්මෙන්නා වූ ආලෝකයේ මුළු ගසම රන්වන් ආකාරයෙන් දැක ඇයට මෙබඳු අදහසක් පහළ වූවාය. අදාපගේ දේවතාවා ගසෙන් බැස සැබවින්ම පූජා පිළිගැනීමට උන්නේ යයි සිතමි. ප්‍රීතියට පැමිණ ඉක්මනට ගොස් සුජාතාවට මේ කාරණා දැන්වූවාය. සුජාතාගේ වචනය අසා සතුටු සිතින් අද මෙතෙන් පටන් මාගේ ජ්‍යෙෂ්ඨ දුවණිය තනතුරේ පිහිටුවයි.
දුවට සුදුසු සියලු අලංකාර දුන්නාය. යම් ලෙසකින් බුද්ධ ආනුභාවයෙන් පැමිණෙන දවසෙහි දසදහස් ගණනින් අනර්ග වූ රන්තලියක් ලැබීමට වටී. එහෙයින් ඇය රන්තලිය කිරිබත් විසන්නේ මිසිත උපදවා සිය දහස් අනර්ග වූ රන්තලියක් ගෙන්වාගෙන එහි කිරිබත් පිසුණු කැමැතිව පිසුණු භාජනයක් ආවර්ජනා කළාය. සියලු කිරිබත් නෙළුම් කොළේ වැටෙන ජලය මෙන් නොනැවති භාජනයේ පිහිටීය. එක සැලියක් පිරුණේම විය. ඇය ඒ පාත්‍රයටගෙන භාජනයකින් වසා සුදු වස්ත්‍රයකින් වෙලා අත්මේ සියලු අලංකාර වලින් සිරුර සරසවා ඒ භාජනේ තමන් ඊස මත තබා මහත් ආනුභාවයේ නිග්‍රෝධ රුක මුලට ගොස් බෝසතුන් දැක බලව සතුටට පත් වූයේ. වෘක්ෂ දේවතාවා යන හැඟීමෙන් ඍතු මොහොතේ පටන් නැමි නැමි ගොස් හිසෙන් පාත්‍රයේ බහා තබා හැසිර රන් කෙණ්ඩියකින් සුවඳ මල් මිශ්‍ර ජලයගෙන බෝසතුන් වෙත ගොස් පිළිගන්වා සිටියාය. ඝටිකාර මහා බ්‍රහ්මයා විසින් දෙන ලද මැටි පාත්‍රයේ මෙපමණ කලක් බෝසතුන් අත් නොහැර එකෙනෙහි නොපෙනී ගියේ. බෝසත්ත්වයේ පාත්‍රය නොදකින්නේ දකුණු අත දිගහැර සුජාතාවනි පැන් පිළිගන්නන්න පැන් සමග බෝසතුන්ගේ අතේ කිරිබද තැබුවාය. බෝසත් සුජාතා දෙස බැලූ ඇය අවස්ථාවසලකාරිනි මා විසින් ඔබතුමාට පිරිනිවන් ලබන ලද්ද කැමති දෙයක් කරවයි කියා වැඳ යම්සේ මාගේ මනදුල සඵල වූයේද එසේ ඔබගේද පැතුම් සඵල වේවයි පවසා සියදහස් ගණනක් අගනා රන් පාත්‍රයේද පෞරාණික පාත්‍රයෙන් පරිත්‍යාග කොට අපේක්ෂා රහිතව පිටත්ව ගියාය. බෝසත්වද උන් තැනින් නැගිට ගස ප්‍රදක්ෂිණාකොට පාත්‍රය රැගෙන නේරංජරා නදී තීරයට ගොස් නොයෙක් දසදහස් ගණන් බෝධිසත්වවරු අභිසම්බෝධියට පත්වන දවසේ බැස ස්නානය කරන සුප්පතිට්ඨිත නම් මනාසේ පිහිටි තොටුපළක් ඇත. එහි ඉවුරෙහි පාත්‍රය තබා තොටුපළට බැසනා නොයෙක් සිය දහසක් බුදුවරු පොරවන අරහත් දජේ පොරවා පෙරදිගට මුහුණලා හිඳෙක් ඉදුණු තල් ගෙඩියක් ප්‍රමාණය බත් පිඬු 49ක් කොට අල්ප උදක ඇති පැණිකිරි බත සියල්ල අනුභව කළේය. හෙතෙම් බුදුවීමේ අභිලාෂයෙන් සත්සතිය බෝධි මණ්ඩපේ වාසය කරන්නේ දින 49ක් මාහාර විය. එපමණ කල් වෙතත් වෙනත් ආහාරයක් නැත. කෑම් නෑමක් නැතිව මුවසේදීමක් නැතුව ශරීර කෘත්‍යයක් නොමැතිව ධ්‍යාන සුවයෙන් හා ඵල සමාපත්ති සුවයෙන් කල් ගෙවීය. ඒ කිරිබත වළඳ රන් පාත්‍රයගෙන ඉදින් මද මම බුදුවන්නේ නම් මේ පාත්‍රය උඩුගම් බලා ඒවායි එසේ නොවන්නේ නම් යටිගම් බලා ඒවායි පවසා නදී සැඩ පහරට දැමීය. ඒ සැඩ පහර සිඳමින් නදිය මැදට ගොස් මැද සිටින්නා වූ ජව සම්පන්න අශ්වයෙකු මෙන් අසූරියනක් පමණ දුරට උඩුගම් බලා ගොස් එක ආවාටයක ගිලි කාලනාගරාජ භවනට ගොස් බුදුවරු තෙනමක් පරිභෝග කළ පාත්‍ර කිලිකිලියයි නාද කරවමින් පහරදී ඒ සියල්ලට යටින් සිටියේය. කාරණාරජයේ සබ්දය සබියට පත්ව එක බුදුවරයකු උපන්නේය. යළිත් අද එක බුදුවරයකු උපන්නේ යයි පවසන්න ඔයෙක් ගාථාපද සීයකින් තුතිපූදා කරමින් නැගී සිටියේ. එහිදී මහපොළො එක්තැනකින් තුන් ගව්වක් පමණ දුරට අහස පුරා උඩට නැගින කලක් මෙන් අද හෝ ඊයේ හා සමාන විය. බෝසතුන්ද නදී තීරේ මනාසේ මල්පිපුණු සල්වනේ දිවා විහරණය කොට සවස් කාලයේ මල් නටුවෙන් මිදෙනු කල්ලි දේවතාවන් විසින් අලංකාර කරන ලද රිය නටක් පමණ පළල වූ මාර්ගයෙන් සිංහයකු මෙන් බෝරුක් මුල් කරා වැඩම කළේ. නාග යක්ෂ ගුරුලු ආදී වූ දිව්‍ය සුවඳ මල් ආදියෙන් පූජා කළා. දිව්‍ය සංගීතයද පැවැත්තුවා. දසදහසක් ලෝක ධාතුව සුවඳවත් වූ එකම මල් මාලාවක් විය. එකම සාදු කාරණාදයක් පැවැත්ති එසමෙහි සොත්තිය නම් කුසතන ගෙනියන්න තුන රැගෙන මාර්ගය යන්නේ මහ බෝසතුන්ගේ ස්වභාවය දෙක තන මිටියටක් දුන්නේය. බෝසත්තුමා තුන රැගෙන බෝමරට නැග දකුණු දිසාවේ සිට උතුරට මුහුණලා සිටියේ. එකෙනෙහි සක්වල දකුණ ගිලාබැස අවීචිය උඩට එන්නාක් මෙන් විය. උතුරු සක්වල බවාග්‍රය මෙන් විය. බෝසතුන් එතන සම්බෝධිර පැමිණීමට තැන නොවේ යයි දැන ප්‍රදක්ෂිණා කරමින් පශ්චිම දිසාවට ගොස් පෙරදිගට මුහුණලා සිටියේය. එහිදී පශ්චිම සක්වල ගිලාබැස අවේචි ඉස්මතු විය.
පෙරදිග සක්වල ඉස්මතු විභවාග්‍රය මෙන් විය. සම්බෝධිය සඳහා මෙතන සුදුසු නැත තැන නොවේ දැනගත්තේය. මෙසේ සිටි සිටි තැන් නැබින් තැබූ චක්‍රයක් කෙමියෙන් මඩනා කලක් මෙන් මහපොළොව උතුර පහත් විය. බෝසතුන් සම්බෝධිය මෙතන නොවේ හැඟිමින් බෝමැඩ ප්‍රදර්ශනා කරමින් නැගෙනහිර පැත්තට ගොස් නැගෙනහිරට මුහුණලා සිටියේය. නැගෙනහිර දිසාව වනාහි සියලු බුදුවරයන්ගේ පරයංග පිහිටි තැනයයි දැන නොසෙල්වෙන තැන යයි පරාජය නොවන තැනයයි කෙලෙස් පඳුරු විනාශ කිරීමට සුදුසු තැනයයි දැන කුසතනාතිංගෙන සැලීමි. එකෙනෙහි එහි තුදුස්ත්‍රියන් වජිරාසනිය පහළ විය. බෝස්ථානෝ ප්‍රීතියෙන් යුතුව වැඩහුන්න මෙම අවස්ථාවෙහි නිරූපණය කිරීමට කිසිම චිත්‍ර ශිල්පියෙකු මූත්‍ර ශිල්පියෙකු නොපිළිවෙන ඒතරම් ප්‍රීතිජනක අවස්ථාවකි. මගේ සම්මස් කෙස්ද විසිරි නහරවල් ඇටව දෙතිරි සිරුර මස්ලේ ගියද වියලි බුදුව මිස මින් නොනගිටින්නෙමි. මම සම්බෝධිර නොපමින මේ පළඟ නොබිදින්නෙමි. හෙනසියයක් පහත් වූද විඳිය නොහැකි වූ අපරාජිත පළඟ ඇසුරු කොට උන්නේය. එසමේ පවිටුමාරයා සිද්ධාර්ථ කුමාරයා මාගේ බලය ඉක්මවනු කැමැත්තේය. දැන් ඒක්ම වීමට ඔහුට නොදෙන්නෙමි. මාර බලකාය සමීපයට ගොස් මේ කාරණය දන්නා මාර ഘോഷාවකින් දිගුම් දී මාර සේනාව රැගෙන නික්මුණේය. ඒ මාර සේනාව මාරයා පෙරටුව දොළොස් යොදුනක් වෙයි. දකුණින්ද වමෙන්ද දොළොස් යොදුනක් වෙයි. පසුපසින් සක්වල සීමා කොට සිටියේය. උසින් නව යොදුනක් උස් වෙයි. ඔවුන් විසින් නද දෙන ලද ගිගුම් නාද ශබ්දය යදුන් දහසක පටන් පොළොව බිඳ හෙළන ශබ්දය මෙන් ඇසෙයි. ඉක්බිති මාර දිව්‍ය පුත්‍රයා අඩ යොදුනක් සහිත ගිරිමේ කළා නම් එතා පිර නැගි අත්දහසක් මවා නොයෙක් ආයු දෙස විය. අවශේෂ මාර සේනාවද ජනකාය දෙකක් එකකට එකක් අසමානව සැදී එකිනෙකට අසමාන ආයුධ ගනිමින් ආහ. නොයෙක් වරණයෙන්ද නොයෙක් ආකාර මුහුණු වලින්ද නොයෙක් ආයුධ ගනිමින්ද බෝසතුන් මැඩගෙන යන්නාක් මෙන් පැමිණියහ. දසදහසක් සක්වල දේවතාවෝ මහබෝසතුන්ට තුති පුදමින් සිටියහ. සක්‍ර දීවරාජයා විජයෝත්නම් සක පිම්මිමින් සිටියේය. ඒ සකාත් විස්සකින් නිසිලිය යුතු වෙයි. තෙමේ වාතයගෙන පිමිමින් සාරමාසය ශබ්දගුණ නිස්සබ්ද වෙයි. මහාකාල නාරජු අතිරේක වචන සියයකින් වර්ණනා කරමින් සිටියේය. මහා බ්‍රහ්මයා සුදුකුඩයක් දරමින් සිටියේය. මාරසේනාව බෝධි මණ්ඩපය වෙත පැමිණෙන කල්හි ඔවුන් එකකුට හෝ සිටීමට නොහැකි විය. ඔවුහු හිස් ලූලු අත පලා ගියහ. නාරජුත පොළොව ගිලි යොදුන් පන්සේයක් පමණ වූ මංජරි නාගභවනයට ගොස් දෑතින් මුව අසාගෙන ඔත්තේය. සක්‍ර දේවේන්ද්‍රරාජයාද විජයෝත්සක පිටේ තබාගෙන සක්වල මුවවිට සිටියේය. මහා බ්‍රහ්ම සුදුකුඩය සක්වල කෙළවර තබා බ්‍රහ්මලෝකයටම ගියේය. එත් දේවතාවකට හෝ සිටීමට නොහැකි වූයේ මා බෝසත් හෝද කලාව සිටියේය. මාරයාත් තම පිරිසට කීවේ දරුවනි සුද්ධෝදර පුත්‍ර වූ සිද්ධාර්ථ සමාන වෙනත් පුරුෂයෙකු නැත. අප ඉදිරි යුද්ධ කිරීමට නොහැකි වන්නෙමු. පසුපසින් යමු ඒ බෝසතුන්ද තුන් පැත්ත බලා සියලු දේවතාවන් පලා ගිය බැවින් සුන්නි බව දුටුවේය. නැවත උතුරු පැත්තෙන් මාරසේන ආක්‍රමණය කරන බව දෙක මෙපමණ ජනතාව මා හුදකලා කොට එක් අයෙකු මා පරාජය කිරීම සඳහා මහත්වයමක් කරයි. මේ ස්ථානයේ මාගේ මව හෝ පියා හෝ සහෝදරයා හෝ ඔව් කියන් ඇයි මේ වනාහි මා දීර්ඝ කාලයක් පුරා දසපාරමී දම් පුරා දරු පිරිස් හා සේවක ජනතාව සමාන වූයේ එයින් මා විසින් පාරමිතා බලය මුල්කොට පාරමිතා සැතින්ම පහරදි මේ බලකාය පළවා හැරී පාරමිතා ආවර්තිතියේය. ඉක්බිති මාර දිව්‍ය පුත්‍රයා සුළඟින්ම සිද්ධාර්ථ පළවා හරින් නෙමි වාත සුළං බලයක් නිකුත් කළේය. එකෙනෙහිම මුලදීම බිඳුණු වාතය යුදුන් අඩක් අඩ යුදුනක් යුදුන් දෙකක් තුනක් පමණ මහා පර්වත පුරා වනාන්තරයේ මහා ගස් මුලින් උදුරා දමා හාත්පස ගම් නියම් ගම් සුණු විසුණු කිරීමට සමත් වුවද
මහබසු බෝසතුන්ගේ පින් තේජසින් පැතිරුණු ආනුභාවයෙන් බෝසතුන්ගේ සිවුරු කොණක්වත් සෙලවීමට නොහැකි වූහ. ඉක්බිති ජලයෙහි ගිල්වා මරන්නෙමි මහා වර්ෂාවක් වැස්ස විය. වලාකුළු එකිනෙක මත සියක් වලා පටල නැගී දහසක් පටලවලට බෙදී වර්ෂාව වැස්ස වූහ. වර්ෂාධාරාවල වේගයෙන් පොළොව සිදුරු විය. වනාන්තර ගස්වල් මහා සැඩ පහරක් අවුත් බෝසතුන්ගේ උසට සිටියද වැසිවලින් බෝසතුන්ගේ සිවුරු කොනක පිනිබිඳකින් තෙමන පමණටවත් තෙමීමට නොපුළුවන් විය. ඉක්බිති ඔහු ගල් වර්ෂාවක් වස්සවන ලදී. මහත් මහත් වූ ගල් පර්වත දුම් දමමින් ගිනි ගනිමින් අහසින් වැටි. බෝසතුන් ළඟ වැටුණු ඒ ගල් දිවමල් ගොමු බවට පත්විය. ඉක්බිති ආයුධ ප්‍රහාරණ වර්ෂාවක් වැස්ස විය. එක පැත්ත දෙපැත්ත කැපෙන කඩු මෝහත් මෙන් තියුණු මෝහත් ඇති අවි ආයුධ දුම දමමින් දිලිසමින් ආසින් අවුත් බෝසතුන් සමීපයට වැටුණා. ඒ ආයුධ දිව්‍ය පුෂ්ප බවට පත් වුණා. ඉක්බිති අඟුරු වැස්සක් මැවීය. කිනිහිරි මල් වැනි දිලිසෙන අඟුරු ආසින් අවුත් බෝසතුන්ගේ පාමුලේ අඟුරු දිව්‍ය මල් බවට පත් විසිරුණා. ඉක්බිති උණු අළු වර්ෂාවක් මවා පීතා උණු ගිනියම් වූ උණු අළු අහසින් ඇවිත් බෝසතුන්ගේ පාද මූලයේ සඳුන් කුඩු බවට පත් වී වැටුණා. ඉක්බිති වැලි වර්ෂාවක් එවීය. ඉතා සියුම් වැලි දුම් දමමින් ගිනිගෙන බබලමින් අහසින් අවුත් බෝසතුන්ගේ පාමුල දිව්‍ය පුෂ්ප බවට පත් වී වැටුණා. ඉක්බිති මඩ වර්ෂාවක් එවන ලදී. ඒ මඩ දුම් දමමින් දිලිසෙමින් අහසින් අවුත් බෝසතුන්ගේ පාමුල දිව්‍ය විලේපන බවට පත් වී වැටුණා. ඉක්බිති මේ අවිරින් හිංසා කොට සිද්ධාර්ථ බියගන්වා පළවා හරින්නෙමි අන්ධකාරයක් මවන ලදී. ඒ සතර ආකාරයෙන් සමන්විත අඳුරක් මෙන් මහා අඳුරක් විය. බෝසතුන් වෙත පැමිණ සූර්යාලෝකයේ පැතිරෙන්නාක් මෙන් අඳුර අතුරුදහන් විය. මෙසේ මාර්යා මේ වාත වැසි ගල් ආයුධ වාත වර්ෂා පාසාන අඟුරු උණු අළු වැලි මඩ අඳුරු නවාකාර වර්ෂාවලින් බෝසතුන් පලවාහැරීමට නොහැකි වන්නේ බොල කුමකට සිටියුද? මේ සිද්ධාර්ථ කුමාරයා ගනිව් පහර දෙව් පලවාහරිව් යැයි තමන්ගේ පිරිසට අනකොට තෙමේ ගිරිමේ කළා ඇතුගේ කඳෙහි උන්නේ චක්‍රායුධය ගෙන බෝසතුන් වෙත එළඹ සිද්ධාර්ථය නැගටින්න. මේ පළඟින් ඔබට පැමිණීමට නොහැකි, එයට මම පැමිණෙමි යනුවෙන් කීවේය. බෝසත් ඔහුගේ වචනාසා මෙසේ කීවේය. මාරය, ඔබ විසින් දසපාරමිතා පුරාණමත දසඋපපාරමිතාද පුරාණෙත දස පරමාර්ථ පාරමිතාද පුරාණෙත පංචමහා පරිත්‍යාග සිදුකර නොමැත, ඥාතිචරියාව නැත, ලෝකාරත චරියාවද නැත, බුද්ධ චරියාවද පුරා නොමැත, සියල්ල මා විසින් පුරා ඇත. එහෙයින් ඔබට පළඟේ හිමිකමක් නැත, එය මා වෙතම පැමිණෙයි. මාරයා කිපුණේ ක්‍රෝධ වේගේ නොයවසන්නේ බෝසතුන් වෙත චක්‍රායුධය දමා ගැසීය. එය පාරමිතා සිහිපත් කරන්නා වූ බෝසතුන්ගේ හිස මතුයෙහි මල් වියනක් මෙන් සිටියේය. එම සෙවුම් මෝහත් ඇති චක්‍රායුධය කිපුණු මරුවා විසින් වෙන දිනක විහිදුවා හලේ නම් කළුගල් පර්වතයක් වුවද වුණ බඩ අද මේ චක්‍රායුධය බෝසතුන්ගේ හිස මතුයේ මල් වියනක් මෙන් පිහිටියේය. මරසෙනග දැන් දැන් බෝසතුන් පළඟ හැර පලා ඇති මහත් මහත් ගල්කුළු පෙරලා හැරියත් ඒවාද බෝසතුන් ඉදිරියේ මල් ගුලා දේවතාවෝ චක්‍රාවාටේ මුවාබිය සිටියෝ බෙල්ල දිගු කර හිසෝසවා ඒකාන්තේ සිද්ධාර්ථ කුමාරයාගේ රූපයෙන් අග පැමිණි ආත්මභාව විනාශ. ඔහු කුමක් කරන්නේ දැයි බලත් ඉක්බිති බෝධිසත්වයෝ පුරණ ලද පාරමිතා බෝස්ථානන්ගේ අභි සම්බෝධි ධනය ලබන දිනේ පැමිණි පළඟ මට පැමිණේ කියා සිටි මාරයාට මෙසේ කීවේය. මාරයා, මෙපමණ ජනතාව මට සාක්ෂි වෙයියයි මාර බලසේනා විදිරියට අත දිගු කළේය.
සිද්ධාර්ථය ඔබ දාන දෙන ලද බවට කවරෙක් සාක්ෂිද? බෝධිසත්වය ඔබ දන් දෙන ලද බවට තේතනාසයිත් සාක්ෂි වෙති. මට වනාහි මේ ස්ථානයේ පණ ඇති සාක්ෂි කිසිවක් නැත. ටික වේලාවක් සිටීවා මාගේ අවශේෂ ආත්ම භාවවල දුන් දාන තබා එක වෙස්සන්තර ආත්ම භාවයේ සිට සස්සියක් මහදන් මා විසින් දුන් බවට අචේතන වූද මේ මහා ඝන පොළව සාක්ෂි දරයි. සිවුරු ගැබාතරින් දකුණු අත ඉවතටගෙන වෙස්සන්තර ආත්ම භාවයේ සිට මා විසින් සස්සියක් මහදුන් බවට ඔබ සාක්ෂිද? සාක්ෂි නැතිද කියමින් මහ පොළව දෙස රත දිගු කළේය. මහ පොළව මම ඔබට සාක්ෂියයි. සියක් වරක් කඳ නගමින් දහස් වරක් කඳ නගමින් දස දහස් වරක් කඳ නගමින් මාර සේනාව නිරුත්තර කරන්නාක් මෙන් නාද කළේය. අනතුරුව සිද්ධාර්ථය ඔබ මහා පුරුෂ වූ ඔබ දෙන ලද දාන මහා දාන වේ උත්තම දාන වේ යනුවෙන් වෙස්සන්තර දානය සිහිපත් කරමින් අඩසේයක් යදුන් නැති ගිරිමේකලා ඇතා දන හිසින් පිහිටු වීය. මාර පිරිස දිසා විදිසා බලා පලා ගිය දෙදෙනෙක් එකමග ගිය බවක් නැත. හස් ආවරණද ඇඳි වස්ත්‍රද හැරදමා හමුවන දිසාවලටම පලා ගියහ. ඉක්බිති දේව සමූහයා පලා යන මාර බලය දැක මාරයාට පරාජයත් විය. සිද්ධාර්ථ කුමාරයට ජයත් විය. අපහුට ජය පූජා කරන්නෙමි. නාගයෝ නාගයන්ට, ගුරුලෝ ගුරුලන්ට, දේවතාවෝ දේවතාවුන්ට, බ්‍රහ්මයෝ බ්‍රහ්මයන්ට ഘോഷා කරවා සුවඳ මල්ලාදියගත් අත් ඇතිව බෝසතුන්ගේ සමීපයට බෝධි පල්ලංකේ වෙත ගියහ. සිරිමත් බුදු රජුන්ට ජය වේවා. පාපී වූ මාරයාට පෙරදුම වේවා. බෝධි මණ්ඩේ ප්‍රමුදිත වූ මහර්ෂීන්ට ජයත් වේවායි. නාගසේනාව මහත් වූ හඬ නගා ප්‍රකාශ කළ. සිරිමත් වූ මේ බුදුරජුන්ට ජය වේවා. පාපී වූ මාරයාට පෙරදුම වේවා. බෝධි මණ්ඩපේ ප්‍රමුදිත වූ මහර්ෂීන්ට ජය අත් වේවායි. සුපර්ණ සේනාව මහත් වූ හඬ නගා ഘോഷා කළහ. සිරිමත් වූ මේ බුදුරජුන්ට ජය වේවා. පාපී වූ මාරයාට පෙරදුම වේවා. බෝධි මණ්ඩපේ ප්‍රමුදිත වූ මහර්ෂීන්ට ජය අත් වේවායි. දේව පිරිස මහත් වූ හඬ නගා ഘോഷා කළහ. සිරිමත් වූ බුදුරතුන්ට ජය වේවා. පාපී වූ මාරයාට පෙරදුම වේවා. බෝධි මඩුල්ලේ ප්‍රමුදිත වූ මහර්ෂීන්ට ජයත් වේවායි. මහත් වූ හඬ නගා ഘോഷා කළහ. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝ සිමාරස්ස පරාජයෝයි. උග්ගෝසයුං බෝධි මණ්ඩේ පමෝදිතා සුපන්න සංගාම ජයම් මහේසිනෝ. අවසේස දසදහසක් සත්කල දේවතාවෝ මල් සුවඳ විලේපනවලින් පුදනු ලබන්නෝ නානා ප්‍රකාර වූ ස්තුති වදන් කියමින් සිටියා. මෙසේ ඉරුපායා සිටියදීම මහාපුරුෂයා මාර බලය පරලවා හැර රන් පබලු දැලකින් පුදන්නාක් මෙන් බෝ අංකුරවලින්ද රතු පබලු මෙන් වූ ලාදලු වලින්ද පුදනු ලබන්නේ පළමු යාමයේම පූර්වයේ නිවාසානුස්සති ඥානය පෙර භවයේ සිහිකරන නුවණ මධ්‍යම යාමේ දිබ්බ චක්කු ඥානය දිවස් නුවණ පිරිසිදු කොට පශ්චිම යාමේ පටිච්ච සමුප්පාද ඥානය ලබාගත්. ඉක්බිති උන්වහන්සේ දොළොස් වදෑරුම් වූද මුල සිට අගට අග සිට මුලට වශයෙන්ද අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද මෙනෙහි කරන්නාහු. සමුද්‍ර සීමා කොට ඇති දසදහසක් ලෝක ධාතුව දහ පහළොස් වාරයක් කම්පා විය. බෝසත්ත්වෙම දසදහසක් ලෝක ධාතු අලංකාරයෙන් සැරසුනේ විය. නැගෙනහිර සක්වල මුව වෙටින් ඔසවන ලද්දා වූ රැස්දහර පශ්චිම සක්වල මුවවිට වැදේ. එපරිදිම පශ්චිම චක්‍රාවාටයේ මුවවිට ඔසවන ලද රැස්දහර නැගෙනහිර චක්‍රාවාටයේ මුවවිට වැදේ. දකුණු සක්වල මුවවිට කෙළවර ඔසවන ලද රැස්දහර උතුරු සක්වල මුවවිට වැදේ.
උතුරු සක්වල මෝවිට කෙළවර රැස් දහර දකුණු සක්වල මෝවිට වැදි පොළොව තලයේ චක්‍රාවාටේ මෝවිට ඔසවන ලද දජපතාකයන්ගේ කෙළවර බ්‍රහ්මලෝකයේ හැපේ බ්‍රහ්මලෝකයේ බඳිනාලද දජපතාකයන්ගේ කෙළවර මහපොළොව මත දෙහිටියේය. රස දහසක්වල මල් නැති ගස් මල් පලගත්හ ගිරි නැති ගස් මල් පලබරින් බර වූහ කනංවල කඳ පියුම් පිපුණාහ අතුවල අතුවග මල් පිපින වැල්වල වැල් මල් පිවිය පිපුණේ ආසෙල්ලෙන පියුම් ගල්තලා බිඳගෙන ඒ මත සතසත බැගින් වී දණ්ඩ පියුම් පැන නැංගාහ. රස දහසක් ලෝක ධාතුවේ වටකොට විසිරුවන ලද මල් ගුහාවක් මෙන් මල් යහනාවක් මෙන්ද මල් විසිරුනේ විය. සක්වලාතර යදුන් අට දහසක ලෝකාන්තරික නිරයේ සත්‍යෝ සූර්යා ඇති කල්ලිද නොබබලන්නේ වීයදින් ඒකාලෝක වූහ. අසූ හතර දහසක් යදුන් ගැඹුර ඇති මහා සමුද්‍රය මිහිරි ජලයෙන් යුක්ත විය. නදීහු ගලා නොගියහ ජාති අන්දයෝ රූප බැලූහ. උපන් බිහිරෝ සබ්ද කළහ උපන් කර වූ පියවර ගමන් කළහ. අඳුන් බන්ධනාදිය සිඳී වැටුණාහ. මෙසේ අප්‍රමාණ සිරි සම්පති ඉපදනු ලබන බෝසතාණන් වහන්සේ නොයෙක් ආකාරය ආශ්චර්ය අද්භූත ධර්මයන් පහළවන කල්හි සර්වඥතාඥානය අවබෝධ කරගෙන සියලු බුදුවරුන් විසින් දෙසා වදාළ උදාණය උදම් ඇනීය. අනේක ජාති සංසාරං සන්දාවිසං අනිම්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝ සී පුනගේහං නකාසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත් තන්නානං කය මච්ච ගාති. නොයෙක් ජාතිවල සසර ඇවිද්දෙමි, සසර තනන වඩුවා සොයමින් ඔහු මට හමුවේ. ධනිමි හැඳින්නෙමි සසර පිරු පාරමි බලයෙන්. ගෙයක් තනන්නට මින් පසුනම් බැහැ දෙවදඬු සමගින් කැණි මඩලදගෙන සියලුම අවයව පිලිස්සුවේ උදම් අනමි අද විනාශ කෙරුවෙන් තණ්හා නම් ඇති රුදු වඩුවා. මෙසේ තුසිත භවණින් පටන් බෝධි මණ්ඩලයේ සර්වඥතාඥානි දක්වා බෝසතාණන් වහන්සේ පැමිණියා. එසේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙලා දින හතක් පළඟේ වැඩ සිටියා. දෙවියන්ට සැක ඇති වුණා බෝසතාණන් වහන්සේට තවමත් බුදු බවට පත්වෙන්න බැරි වුණයි කියලා. ඒ සැක දුරු කරන්න හසට පැන නගමින් යමා මහා පෙළහර දක්වා වදාලා සති හතක් බෝමැඩාවට ගත කර බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාව සඳහා බරණැස සිසිපතනට වැඩමකොට පංචවග්ගී භික්ෂුන් වහන්සේලට පළමු ධර්ම දේශනාව දේශනා කළ එතැන් පටන් සූත්‍ර විනය අභිධර්ම වශයෙන් 84,000ක් ධර්මස්කන්ධ දේශනා කළ උතුරා බුදුරජාණන් වහන්සේ 45 වසක් ගෙවා 80 වැනි වියෙහිදී කුසිනාරා නුවර උපවර්තන සාලෝද්‍යානයේ යම සල් රුක් අතර වැඩහිඳිමින් අවසාන සැතපීමෙන් සැතපෙමින් ශ්‍රාවකයන්ට අවසාන වශයෙන් අනුශාසනා කළා. හන්දදානි භික්කවේ ආමන්තයාමිවෝ වයදම්මා සංකාරා අප්පමාදීන සම්පාදිත. මහණනි මව අවසන් වශයෙන් ඔබ අමතමි. හටගත් සියලු දේම නැසී යන සුළුයි. නොපමාව කටයුතු කරත්වා ධර්මයේ හැසිරෙත්වා කියන අවසන් බුදු වචන කියලා දේශනා කොට බුදුමුව පිය වුණා. බුදු කරුණා දෙනෙත් පිය වුණා. ප්‍රථම ධානයට සමවැදුණා. දෙවනි ධානයට, තුන්වෙනි ධානයට, සතරවෙනි ධානයට, ආකාසඤ්ඤායතනයට, විඤ්ඤාණඤ්ඤායතනයට, ආකින්චඤ්ඤායතනයට, නේව සංඥා නා සංඥායතනයට එතනින් හිත නිරුද්ධ කරමින් නිරෝධ සමාපත්තිය සම්වැදුණා. නැවත ඉන් නැගී සිටිමින් එකින් එක ධ්‍යාන අඩු කරගෙන නැවත ප්‍රථම ධ්‍යානට සම්වැදිලා දෙවනි ධ්‍යානෙට, තුන්වෙනි ධ්‍යානට සම්වැදී සතරවෙනි ධ්‍යානට සම්වැදිලා ඉන් නැගී සිටිනවාක් සමගම තුන් ලෝක ධාතුවක් එළිය කළ මිනි පහනක් නිවියන්නාසේ.
අසදහසක් ලෝක ධාතු අඳුරු කරමින් ලෞතරා බුදුරජාණන් වහන්සේ මෙවැනි වෙසක් පුන් පොහෝ දිනයකම පරිනිර්වාණ ධාතුවට පත් වී වදාළ නැවත කිසිම තැනක නූපදින ස්වභාවයෙන් සසර දුකින් එතෙර වී වදාළ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මේ සියලු කුසල ධර්මයන් අපටද සුවසේ අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.